විහාරස්ථානයේ ගෞරවනීය මාතර හාමුදුරන් වහන්සේ දින අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිටු හැමදෙනාම සූදානම් වෙන්නේ වටිනා කියන පොය දවසක සිය සමාදන් වෙලා තමන්ගේ ජීවිතේට දෙයක් එකතු කරගන්න. අහලා සතුටු වෙන්න නෙවෙයි, ජීවිතේ වෙනස් කරගෙන සතුටු වෙන්න. අපි හැමතිස්සෙම පුරුදු වෙලා තියෙන්නේ අලුත් දේවල් අහලා සතුටු වෙන්න. ඒ වුණාට ඒ අහලා සතුටු වීම తాවකාලිකයි. ඒ සතුට තියෙන්නේ ඇහෙනකම් විතරයි. හැබැයි බුදුහාමුදුරු දේශනා කළේ ඒ අහපු දේ කරලා ප්‍රතිඵල ලබලා සතුට වෙන්න. අනේ ඒක තමයි තමන්ට ස්ථිරව පවතින සතුට. යමෙක් ඔබගේ අවසාන කාලේ ඔබ ගාවට පැමිණිලා ඔබ මේ ජීවිතේ යම් ප්‍රතිඵලයක් ලබලා තියෙනවද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ බිම නොබලා සිටීමට කටයුතු කළ යුතුයි. අපිට කියන්නේ ඔයගොල්ලන්ටත් ඒක තමයි අදාළ දේ. කියන්නේ දැන් මම ඇවිල්ලා මේ පාසකම්ම කෙනෙක්ගෙන් ඇහුවොත් මෙච්චර කල් සිත සමාදන් වුණා, මෙච්චර කල් බෞද්ධයෙක් විදිහට ජීවත් වුණා, දැන් ඔබ කියන්න ඔබ ලබපු දෙයක් මේ තුලින් ඔබට ස්ථිර වශයෙන් දෙයක් ලැබුණාද නැද්ද කියලා ඇහුවොත් බිම නොබලා සිටිය යුතුයි. ඒ කියන්නේ මම පින්කම් කරලා එවල සතුට වුණා, දැන් ඒ සතුට නැහැනේ. එහෙනම් දැන් තියෙන එකක් තියෙන්න ඕනේ. එදා කරපු එක අදාළ නැහැ. කප්පු පූජා දිබ්බ, පිටමල් පූජා දිබ්බ, සිල් සමාදන් වුණා. ඒක එදා. ඒ වුණාට දැන් මරණ මංචකයේදී පවතින ප්‍රතිඵලයක් අපි ගාව තියෙන්න ඕනේ. එහෙම එකක් හොයන්න නැතුව කවදාවත් ඔබට සාර්ථක නිර්වාණයක්, සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔබගේ මරණාසන්නය දක්වා, මැරෙන මොහොත දක්වා ස්ථිර වෙන ප්‍රතිඵලයක් සොයන්න. පැහැදිලිද? తాවකාලික ප්‍රතිඵලයක් සොයන්න. එපහෙනම් මේ බණ අස්සර යන්න ඕනේ දැන් සතුට වෙන එකක්ද? නැහැ. ස්ථිර සතුටක්. කොහොම සතුටක්ද? මැරෙන මොහොතදී නැති නොවන සතුටක්, නැති නොවන ප්‍රතිඵලයක්. අන්න එහෙම එකක් මේක ASCII තියෙනවද කියලා බලන්න. එහෙම එකක් ලබා ගන්න පාරක් මේ බණේ කියවෙනවද කියලා බලන්න. නැතුව ඇහෙ නැහෙන වචනයක් පාසා සතුට වුණා කියලා ඒ සතුට ස්ථිරව තියෙන්නේ නැහැ. මේ මං අහන්නේ මෙතන ඉන්න අය අහන පළවෙනි බණද? මගෙන් නෙවෙයි, කාගෙන් හරි අහන පළවෙනි බණද? නැහැ. ඔබ නැවත නැවත බණ අහනවා. ඇයි ඒ? නැවත නැවත බණ අහන්නේ පරණ බණින් ලැබිච්ච දෙයක් නැති නිසා. මං අහන්නේ කවදද ඔය ඇහිල නවත්තන්නේ? මං කියන්නේ එක බණක් ඔබේ අවසාන බණ කරගන්න. ඒ අවසාන වචනය අහන්න උත්සාහ කරන්න. ඒ අහන වචනයෙන් පස්සේ ආයි වචනයක් අහන්න ඕන වෙනවද? ආයි අහන්න ඕන වෙන්නේ අරක මදි නිසා. දැන් ඔය තව තවත් එන්නේ අහපු ඒවා මදි නිසා. අහපු ඒවා මදි නිසා නෙවෙයි, අහපු එකෙන් ඔබ ලබාගත් දේවල් මදි නිසා. පැහැදිලි? ඔබ අවශ්‍ය දේ ලබා ගත්තා නම් ආයි ඔබේ පැමිණීමක් අවශ්‍ය වෙනවද? නැහැ. ඒ කියන්නේ ඔබට තාමත් වැඩේ ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. වැඩේ ඉවර කරගත්තා නම් මෙතන කවුරුත් ඉඳගෙන ඉන්නේ නෑ. මෙතන ඉන්නේ එහෙනම් ඉවර කරගත්තාද ඉවර කරගත්තේ නැති අයද? ඉවර කරගන්න ඕන අයත් උස්සන්. ඕනකමක් තියෙනවා. ඕනකමක් නැති අයටත් මේක වැඩක් නැහැ. පැහැදිලිද? හැබැයි මේක ගොඩක්ම වැටෙන්නේ ඕනකමක් තියෙන අයට නෙවෙයි, ඕනකමෙන් කරලා ඕනකම එපා වෙච්ච අයට. ඒ කියන්නේ කරලා ඉවරයක් නෑ. දැන් මට ඇති වෙලා කියන තත්වෙට ආවහම තමයි මං දැන් මේ කියන ටික ඕන වෙන්නේ. පැහැදිලිද කියන එක? මම පොඩි කතාවක් කියන්නම්. එක මනුස්සයෙක් හිටියා. ගම රාළගෙනුයි ගම මහගේ කෙනෙකුයි හිටියා.
ගෙම මේ ගමරාලේ ගම්මහගේ හොම ඉන්නකොට ගමරාල ගමනක් ගියපු ලාවක ගම්මහගේ හම්බෙන්න ආවලු හිඟන්නේක්. හිඟන්නේක් ඇවිල්ලා ඉතින් ඉන්නවලු ඉස්සරහට. ඉතින් කියනවා නේ නෝනා මම ඉතින් එළව ගිහිල්ලා මෙලවා වගේ කියලා කිව්වා. මේ කියන්නේ මේ අසනීප වෙලා හඳුන්නා කියලා. එතකොට මේ මෝඩ ගම මාගේ හිතවලු මෙයා එළව ගිහිල්ලා තමයි ඇත්තටම ආවේ. අනේ අපේ තාත්තත් ගියේ සතේ එළව ගියා. හම්බුණාද ඔයාට අපේ තාත්තව? ඉගන්න තේරුම් ගත්තා මේ ගෑණි මෝඩයි රවට්ටක් වගේ. මට හම්බුණා ඔයාගේ තාත්තව. හරි දුකෙන් ඉන්නේ. කිසිම දෙයක් නැහැලු. ආවරණ නැහැලු. ලස්සන දේවල් නැහැලු. ලස්සන ඇඳුම් පැළඳුම් නැහැලු. ඉතාමත් දුෂ්කරව ඉන්නේ. ඉතින් ගම වහගේට දුක හිතුණා. පොඩ්ඩක් ඉන්න. ඔයා ආයි එළව යන දවසක් නැද්ද? මම හෙට අනිතර යන්න හිතන් ඉන්නවා කියලා මෙහෙ ඉගන්න කිව්වා. මේ ගම මහගේ දුවල ගිහිල්ලා ගෙදර තිබ්බ ආභරණයි ලස්සන වස්ත්‍රයි සියල්ල පොත්බැඳලා මේ හිඟන්න අර ගිහින් දුන්නලු. අනේ අපේ තාත්තට ගිහිල්ලා දෙන්න. ඉතින් මේ හිඟන්න මේකත් අරගෙන ගියාලු. ගම මහගේ එහෙම ඇතුළට යන්න හදනකොටම ගම මහත්තයා ඉඳන් යනවා දැකලා සතුටින් ඉන්නවලු. දැන් ගම මහගේ ගාවට ගම මහත්තයා ආපු ගමන් ගම මහත්තයා හාර කවුද හරි අතරින් ගියපු මිනිස්සේ? ඒ එළව ගිහිල්ලා ආපු එක්කෙනෙක්. එයාට මම දුන්න අපි ගාව තිබ්බ ඔක්කොම රත්තරන් බරු ටික ගිහිල්ලා අපි තාත්තට දෙන්න කියලා. එතකොට ගම මහත්තයා නෝ කොහෙද යකා ගියේ? හොරෙක් වෙන්නේ නැති. හොරා කියන්න එපා, හොරෙක් නෙමෙයි. ඒ එළව ගිහිල්ලා ආපු මිනිස්සේ. ඊට පස්සේ ගම මහත්තය කරත්තය අරගෙන ගියාලු. කාගේ පස්සෙන්ද? මේ හොරා පස්සෙන්. හිඟන්න පස්සේ. ඔහොම එළවගෙන 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 ගිහිල්ලා යනකොට හිඟන්න ඩග්ගල ගහගෙන නැග්ගලු. ගව මහත්තයා කරත්තෙන් බැහැලා හොයනවලු හැමදැනම හිඟන්නව. හිඟන්න ගහෙන් බැහැලා කරත්තෙත් අරගෙන පැනලා ගියාලු. ගව මහත්තයා ගෙදර එනවලු. ගම මහගේ අහනවා කෝ මහත්තය අරන් ගියපු කරත්තේ? ඉතින් ඔයෙ මාමණ්ඩියට ගොඩාක් දේවල් දුන්නනේ. මට දෙන්න දෙයක් තිබ්බේ නැති නිසා කරත්තෙ දීලා ආවා කියලා. දැන් මං අහන්නේ ඔය දෙන්නගෙන් ඇත්තටම සාර්ථක දීම කලේ කවුද? ගම රාලද ගම මහගේද? ගම රාලද. ගම රාලේ දන්නවා මේක හොරෙක් කියලා. ඒක බලෙන් තමයි අරගෙන ගියේ. හැබැයි ගම රාල හිත හදාගත්තද නැද්ද? අපිට බැරි එකම දේ තමයි මොකක් කරන එකද? හිත හදාගන්න එක. හිත හදා ගන්න බැරි ඇයි අපිට? ආ හිත හදා ගන්න බැරි ඇයි? කාගේ හිත නිසාද? මගේ හිත නිසා. මගේ හිත නිසා මට ඒක හදා ගන්න බැහැ. ඇයි මගේ හිත නිසා මට හදා ගන්න බැරි? මගේ මූණේ මොකක් හරි ආවට පස්සේ මට පේනවද? පුරලාවක් හරි මොකක් හරි අඩපාඩුවක් තිබ්බට පස්සේ මට පේනවද? ඇයි පේන්නේ නැත්තේ? ඒක මගේ මූණේ තියෙන නිසා. හැබැයි මට මෙයාගේ මූණේ තියෙනවා, මෙයාගේ මූණේ තියෙනවා, මේ උපාසකම්මගේ මූණේ තියෙනවා හොඳට පේනවද නැද්ද? මගේ මූණේ තියෙනවා මට පේන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? මගේ මූණ මංගාව තියෙන්නේ. මගේ මූණ දකින්න නම් මම මොකක් කරන්න ඕනද? මම වහගන්න ඕනේ කණ්ණාඩියක්. ඒ කණ්ණාඩියෙන් තමයි මගේ මූණ දකින්න පුළුවන්. කණ්ණාඩිය කියන්නේ ධර්මය. කණ්ණාඩිය කියන්නේ මොකද්ද? එතකොට අපි හිත දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ, හිත තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ, හිත හදා ගන්න පුරුදු වෙන්න ඕනේ මොකක් තුලින්ද? ධර්මය තුලින්. ධර්මය කියන කැටපත තුලින් තමයි අපි අපිරස බලන්න පටන් ගන්න ඕනේ. මේ ගමන් කරන මාර්ගයේ, නිර්වාණ මාර්ගයේ අපිට හම්බෙන ප්‍රධාන ස්ථාන තුනක් තියෙනවා. ප්‍රධාන ස්ථාන කියද? තුනයි. ඒවට කියනවා සමාපatti. මොනවද? මම පාලියෙන් කියන්නම්, සිංහලෙන් පැහැදිලි කරන්නම්. අනිමිත්ත, අප්පනිහිත, ශුන්්‍යත. මොකද්ද? අනිමිත්ත, අප්පනිහිත, ශුන්්‍යත. මේ තුන අවබෝධ කරගත්තොත්, මේ තුන තේරුම් ගත්තොත්, ප්‍රත්‍යක්ෂ කරගත්තොත් එයාට හැකියාව ලැබෙනවා අර බුදුරජාණන් කියපු වහන්සේ දේශනා කරපු නිබ්බාන්ති දීලා යථායම් පදීපු පහන නෙවන වගේ නිවන.
පැදිලිද? එහෙනම් බුදුහාමුදුරුව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ මොකද්ද? උන්වහන්සේ ඉන්න දැනට යන්නේ එක. මොකද්ද අපිට කරන්න පුළුවන් එකම දේ? උන්වහන්සේ ඉන්න දැනට යන්නේ එක. දැන් මම අහන බුදුහාමුදුරුව කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ බුදුහාමුදුරුව? දැන් බුදුහාමුදුරුව ඉන්නේ. ඔබ හිතන, ඔබ කතා කරන, ඔබ ක්‍රියාත්මක වෙන සීමාවෙන් එහා. කොතනද බුදුහාමුදුරුව ඉන්නේ? ඔබ හිතන, ඔබ කතා කරන, ඔබ ක්‍රියා කරන සීමාවෙන් එහා බුදුහාමුදුරුව ඉන්නවා. එහෙනම් අපි දැන් හදන්නේ සීමාව හදාගන්නද සීමාවෙන් එහාට යන්නද? එහෙනම් හිතන සීමාවෙන් එහාට යන්න ඕනේ. ඒ කියන්නේ හිතන එක මොකක් කරගන්න ඕනද? අතහැරලා දාන්න ඕනේ. කතා කරන එක මොකක් කරන්න ඕනද? අතහැරලා දාන්න ඕනේ. ක්‍රියාත්මක වෙන එක මොකක් කරන්න ඕනද? අතහැරලා දාන්න ඕනේ. අර මම කියපු ස්ථානයට යන්න එකම එක ප්‍රතිපදාව මෝණේය ප්‍රතිපදාව. මොන ප්‍රතිපදාවද? අද කතා කරන්නේ මෝණේය ප්‍රතිපදාව. මොන ප්‍රතිපදාවද? මුනිවත. මොනවද? දැන් මුනිවත කියන්නේ මොකද්ද? කතා කරන්නේ නැතුව ඉන්න එකද? ඊට වඩා සංකීර්ණයි. මුනිවත ප්‍රථමයක තමයි කතා කරන්නේ නැතුව ඉන්නේ. මුනිවත රකින්න හාමුදුරු හතර දෙනෙක් තීරණය කරවල දවසක් පන්සලේ ඉන්නවල උදේ නම් හවස වෙනකම් කවුරුත් කතා බහ කරන්නේ නැහැ. හවස පොල් දෙක පහන නෙවුනලු එක හාමුදුරු කෙනෙක් කියනවා, අයියෝ මේ පහන නිවිලා තෙල් දාන කවුරුත් නැද්ද? අනිත් එක්කෙනා කියනවා, කතා ගලේ ඇවිල්ලා ඉතින් මුනිවත ඉවරයිනේ. අනිත් එක්කෙනා කියනවා, දෙන්නම කතා කරා ඒ ගමන. අවසාන එක්කෙනා කියනවා, මම විතරයි කතා නකරපු එකම එක්කෙනා. දැන් මම අහන්නේ හතර දෙනාට වැඩි හරි මිනිස්සුන්ට සිටිවිලි නිසා තමයි කතා කරන්න ඕන වෙන්නේ. ඔබට කතා කරන්න ඕන වෙන්නේ මොකක් නිසාද? මේ සිතුවිලි වේගය වැඩි වෙන්න අපි කටින් කතා කරන වචන ප්‍රමාණය මොකද වෙන්නේ? ගෑනු අය වැඩිපුරම කතා කරන්නේ ඇයි? ගෑනු අයගේ සිත චංචල වැඩි නිසා. ගෑනු අයගේ හිත චංචල වැඩිද නැද්ද? වැඩි. සාමාන්‍යයෙන් ගෑනු තමයි වැඩිපුර හිත චංචල කරගෙන තියෙන්නේ. සැකෙන් ඉන්නේ කොයි වෙලාවෙ? බුදුහාමුදුරුවෝ කියන්නේ පන්දනං චපලං චිත්තං චපල සිතක් දඟරන චපල සිතක් තියෙන. ඉතින් මේ සිත නවත්ත ගන්න, සිත නැයක අඩු කර ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි පළවෙනි එක අනිමිත්ත, අපපණිහිත, ශුන්්‍යත. අනිමිත්ත කියන්නේ නිමිති ගන්න නැහැ. මොකක් ගන්න නැද්ද? නිමිති ගන්න නැහැ. උදාහරණ දැන් මෙතන තියෙනවා කියලා හිතන්න තේ කෝප්පය. මොකද්ද? නියම තේක කහට පාට රසේ හරියට ගැට සීනි ගන්න පිටි ගන්න තේක ගන්න තේකොළ ගන්න නේද ඔක්කොම ගන්නට තියෙනවා. දැන් ඔහොම පොන දැන් තේක ගැන සිතිවිලි මවනවද නැද්ද? ආ නියම තේ කවුද දන්නේ හැදුවලා ආවෝජි දාලද දන්නේ හැදුවේ මේ තේක ආයේ මෙයාට කියලාම අදා ගන්න ඕන කියලා මම දැන් තේක ගැන සිතිවිලි මවනවා. ඔහොම මවමව ඉන්නකොට එකපාරට කට නමුත්තක් දැනෙනවා. බලනකොට තඩි හූනෙක්. දැන් මේ හූන දැක්ක වෙලාවේ ඉඳන් තේක හොඳයිද? තේක රසයිද? තේක වෙනුවෙන් සිතුවිලි මවනවද දැන්? තේක වෙනුවෙන් සිතුවිලි මවනවද? වෙනුවෙන් මවන්නේ තේක බැහැර කිරීම වෙනුවෙන් සිතුවිලි මවනවා. ඉස්සෙල්ලා තේක ඕනේ කියලා මැව්වා. දැන් මොකද කරන්නේ? සිතිවිලි එන්නේ අඩු කරනවද වැඩි කරනවද? අඩු කරනවා. තේක පිළිබඳව සිතනගේ එන්නේ අඩු කරනවා. අපි කැමතිද අඩු ගන්න හිතන තේකේ කෝණේ කෙටිය කියලා? කැමතිද? ඒ වගේ සිදුවීමක් ආයි මතක් කරන්න කැමතිද? මතක් කරනකොට වමන යනවානේ. දවසක් මම සිල් සමාදන් වෙන්න ඉන්නකොට ගිහි කාලේ පරිප්පු බෙදුව මං හරිම ආසකයක් තමයි පරිප්පු තෙම්පරාදු කරලා. ඉන්දියාප බෙදලා පරිප්පු බෙදුව ඉතින් පරිප්පු වල තියෙන ටෙම්පරාදු කරපු ලුණු කෑලි ගන්න තමයි මං ආසද. දවසක් ලුණු කෑල්ලක් ටිකක් ලොකුවට තියෙනවා. මං ඉතින් ලුණු කෑල්ල අතර ගත්තා විතරයි හැකරල්ලේ. දැන් කරන්න දෙයක් නැහැ.
අනිත් අය දැක්කොත් අප්‍රසන්න වෙන නිසා හැකරැල්ලව පැත්තකින් තියලා මං කෑම කනවා. හැබැයි හැකරැල්ල මං දිහා බලන් ඉන්නවා වගේ මට පේන්නේ. මං කරේ ඉඳිහප්පයක් අරගෙන හැකරවල වැහුවා. වහල එක කොනකින් කෑවා. දැන් මං අහන්නේ හැකරැල්ල දැක්කට පස්සේ මම ඒ කෑම එක ආසාවෙන්ද ගන්නෙ? කෑම එක ගැන හිත හිතද ගන්නෙ? හැකරැල්ල ගැන හිතන්නේවත් නැර කහකරැල්ල වැහුවේ මොකටද? ඒ ගැන හිතෙන්නේ නැති වෙන්න. එහෙනම් අපි හිතන්නේ ඒ පිළිබඳව බැඳීමක් හැදුනොත්ද නැද්ද? හෝන නොදකින තාක්කල් තේයක ගැන හිතනවා. එහෙනම් අපි පුරුදු වෙන්න ඕනේ මොකක් කරන්නද? හෝන දකින්න. මොකක් දකින්නද? එහෙනම් අද ගෙදර ගිහිල්ලා ඔබ හිතන්නේ වැඩිපුරම කවුරු ගැනද විශේෂයෙන්ම? මහත්තයා ගැන. ගිහිල්ලා මහත්තයාගේ හෝන දකින්න. ඒ කියන්නේ මොකද්ද? යථාර්ථය සැඟවිච්ච යථාර්ථය දකින්න. මහත්තයාගේ මොකක් දකින්නද? සැඟවිච්ච යථාර්ථය මොකද්ද? ආ දැන් මේ බුලත් වලේ තියෙන සැඟවිච්ච යථාර්ථය මොකද්ද? මෙතන බුලත් කොලය නැති බව. මොකද සැඟවිච්ච යථාර්ථය? බුලත් කොලය මෙතන තියෙනවා කියන අත උස්සන්න බලන්න. බුලත් කොලයක් නැහැ කියන අත උස්සන්න බලන්න. ආය අහන. මෙතන බුලත් කොලයක් තියෙනවා කියන අත උස්සන්න බලන්න. අවුරුද්ද. බුලත් කොලයක් නැහැ කියන අත උස්සන්න බලන්න. ඒක පුදුම වැඩක් නේ. දොන්නම් දොන් සිමන්නම් සිමන් වෙන්න එපා. බුලත් කොලයක් තියෙනවද? මේ තියෙන්නේ. බුලත් කොලයක් තියෙනවා. ඒ වුණාට ඇත්තටම තියෙනවද? ආ මොකද්ද? රූපයක් තියෙනවද? රූපයක් තියෙනවද? තියෙනවා. පන්දම කරකවනකොට රවුමක් තියෙනවද? රවුමක්? රවුමක් තියෙනවා. ඒ වුණාට ඇත්තටම තියෙනවද? ඇයි ඇත්තටම නැත්තේ? මායාවක් නිසා. ඒ කියන්නේ බුලත් කොලයක් තියෙනවා. කවද දක්වාද බුලත් කොලය තියෙන්නේ? නොදන්න තාක්කල් බුලත් කොලයක් ඇත. දැනගත්තාම බුලත් කොලයක් තියෙනවද? එහෙනම් පන්දමක් කරවෝනකොට රවුමක් තියෙන්නේ. රවුමක් තියෙන බව නොදන්න තාක්කල්. ඒ කියන්නේ රවුම මේ පන්දම කරතෝන බව නොදන්න තාක්කල් රවුමක් තියෙනවා. ඒ වුණාට ඔතන තියෙන්නේ පන්දමක් බව දැනගත්තාම රවුමක් තියෙනවද? හීනයක් යථාර්ථයක් වෙන්නේ කවදද? හීනයක් යථාර්ථයක් වෙන්නේ හීනේ ඉන්න තාක්කල්. හිතන්න ඔයගොල්ලෝ හීනයක් දකින්න උරයට නිදාගෙන ඉන්නකොට කෑම කනවා, වතුර බොනවා, හොටන් තැන්න යනවා, ලෝකාන්ත බලන්න යනවා. දැන් ඉතින් හීනේ ඇතුලේ ඉන්නේ. ඒක ඇත්තද නැද්ද? ඇත්ත. එහෙනම් ඇත්ත. කාටද ඇත්ත? නිදාගෙන ඉන්න මිනිස්සයට. ඒ වුණාට ඒක බොරුවක් වෙන්නේ කාටද? අවදි වෙච්ච දවසට. එහෙනම් මේ ලෝකය මායාවක් බව ප්‍රත්‍යක්ෂ වෙන්නේ කවදදද? ඒ දක්වා මේ ලෝකේ ඇත්තද බොරුවක්ද? එහෙනම් බුලත් කොලයක් තියනවද නැද්ද? තියෙනවා. තවමත් ඔබ අවදි වෙලා නැති නිසා බුලත් කොලයක් තියෙනවා. ඕගොල්ලෝ වුණාට බුලත් කොලයක් නැහැ කියලා හිතන් ඉන්නවා. බුලත් කොලයක් තියෙනවා කියලා ඔබ දන්න නැහැ කියලා ඔබ දන්නවනම් අද මෙතනට එන්නේ නැහැ. අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඇයි? බුලත් කොලයක් නැහැ කියලා හිතුවට තියෙනවා කියලා ඇතුලේ හැංගිලා තියෙන නිසා. නිකන් හිතනවා බුලත් කොලයක් නැහැ, බුලත් කොලයක් නැහැ, බුලත් කොලයක් නැහැ, මේක වැඩක් නැහැ, මේක මායාවක්, මායාවක් කියලා අපි ඔළුවට දාගෙන ඉන්නවා. ඒ වුණාට හදපතුලෙන් ඇවිල්ලා නැහැ. හදපතුලෙන් ඇවිල්ලා නම් එයා ආයි පන්සල් එනවද? එයා ආයි පන්සල් එන්නේ නැහැ. ඇයි ඒ? ගෙදර යන්නේ නැති නිසා. එයා ආයි පන්සල් එන්නේ නැත්තේ එයා ගෙදර යන්නේ නැති නිසා. ගෙදර ගියොත් නේ පන්සල් යන්නේ නේ. බුදුහාමුදුරුවෝ කියනවා මාගේ ධර්මය කවුරු හරි හරියටම දන්නවා නම් ඔහු යනවද නවතිනවද? මොකද නවත්තන්නේ?
පළවෙනියට නවත්තන ගෙදර යන්නේ. එතකොට මේ ගෙදර යනවම ධර්මය අවබෝධයෙන් යන අයද ධර්මය අනවබෝධයෙන් යන අයද? අනවබෝධයෙන් යන අය. එතකොට කෙනෙක් කහන්න බුල හාමුදුරනේ ගිහි ගෙදර ඉඳන් අවබෝධ කරන්න බැහැ. ගිහි ගෙදර ඉඳන් කිසි කෙනෙක් අවබෝධ කරන්න බැහැ. අවබෝධ කරන සියල්ලෝම අනිවාර්යෙන් අගාරස්මා අනගාරියන් වෙන්න ඕනි. ගෙදරින් එළියට එන්න ඕනේ. ගෙදරින් මොකක් කරන්න ඕනේද? එළියට එන්න ඕනේ. ගේ ඇතුලේ ඉන්න තාල්කල් ඔබට මේ අවබෝධය ලබන්න බැහැ. දැන් ඔය හැමෝම ඉන්න මොකක් ඇතුලේද? ගියක් ඇතුලේ. මොකද්ද ගෙදර? මොකද්ද ගෙදර? ඔගොල්ලෝ හදාගත්ත ගෙදර. මොකද්ද ගෙදර? ඔගොල්ලෝ ගියක් හදාගෙන ඉන්නවා. දැන් ඇස් දෙක වහගෙන පොඩ්ඩක් අහන්න. ඇස් දෙක වහගෙන ගෙදර තියෙන දේවල් මතක් කරන්න. සීනි බෝතලේ තියෙන තැන. පිටි බාලනේ තියෙන තැන. ලිප තියෙන තැන. ටොයිලට් එක තියෙන තැන. ඇස්තරි. දැන් ඔබ මතක් කළේ කාගේ ගෙදරද? මගේ ගෙදර. කොයි වෙලාවේ තිබ්බ ගෙදරද? ඔබ ගෙදරින් එන වෙලාවේ තිබ්බ ගෙදර. මම අහන්නේ දැන් මේ ගේ තියනවද? දන්නේ නැහැ. නැහැ. දැන් ඔබ සීනි බෝතලේ තියනවා කියලා හිතපු දර සීනි බෝතලේ තියනවමයි කියන අතුස්සන්. දැන් ඔබ හිතුවන්නේ සීනි බෝතලේ තියනවා කියලා දැනක ඒ තැන සීනි බෝතලේ තියනවමයි කියන අයත් උස්සන් බලන්න. එන ඒ තැන සීනි බෝතලේ තියනවද? ඈ වෙනසකින් තියන්න පුළුවන්. එහෙනම් ඇත්තටම ඕගොල්ලන් ගෙදර තියෙන්නේ කොතනද? ඕගොල්ලෝ මේ ඇතුලේ හදාගෙන තියෙන ගෙදර. එහෙනම් අපි ගෙදරින් එන්න ඕනේ එළියට. ඒ කියන්නේ අර ගෙදරින්ද ඔය දැන් ඇතුලේ හදාගත්ත ගෙදරින්ද? ඇතුලේ හදාගත්ත ගෙදරින් එළියට ආවේ නැත්නම් කවදාවත් නිවන් දකින්න නම් වෙන්නේ නැහැ. දැන් ආයි හරි වැටෙන්නේ. දැන් ආයි ගෙදර යන්න පුළුවන්. අර ගෙදරට යන්න පුළුවන්. ඔය ඇතුලේ තියෙන ගෙදරට යන්නට. පැහැදිලිද? ඇතුලේ තියෙන ගෙදරට යන්න බැහැ. ඇතුලේ තියෙන ගෙදරට නොයා ඉන්න නම් කරන්න ඕන එකම දේ ඇතුලේ තියෙන ගෙදර ඇතුලේ තියෙන ගෙදරක් බව තේරුම් ගන්න. මොකද ඇතුලේ තියෙන ගෙදර ඇතුලේ තියෙන එකක් බව වටහා ගන්න. ඒක එළියේ තියෙන්න ඕනේ නෑ. හරියට මේ මහත්තයා යනවා ගෙදර. ගෙදර යනකොට මම නෝන කෝල් එකක් දීලා කියනවා නෝන මට පොල් සම්බෝලයි බතුයි කරවල දෙල දාලායි හදලා තියන්න කියනකොටම මහත්තයා හිතේ පොල් සම්බෝලයක් හදාගෙන කරවල බැදගෙන ගෙදර යනවා. එතකොට නෝන ලිපේ හදපුවා කියලා තියෙනවා. මෙයා යන්නේ හිතේ හදපුවා කන්න. ඒ නෝන ලිපේ හදපුවා අතේ හදපුවා තියලා තියෙනවා. මෙයා පොල් සම්බෝලයි කරවලයි බතු යනාගෙන කට දාපු ගමන් අර හිතේ හදපු එක තරම් ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර හදපු සම්බෝලෙද මාත්‍යාගේ හිතේ හදාගත්තු සම්බෝලෙද? දැන් අපි මොකක්ද කරන්න ඕනේ? තේරුම් ගන්න හිතේ හදාගත්ත සම්බෝලේ හිතේ හදාගත්ත සම්බෝලයක් බව. එළියේ තියෙන සම්බෝලේ එළියේ තියෙන සම්බෝලේ බව තේරුම් ගන්න. එළියයි ඇතුළයි සසඳන තාක්කල් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? තෘප්තියක් නැතිවීම. මොකක් වීමද? මං හැමදාම කියන උපමාවක් තමයි පරිප්පු කන උපමාව. දවල් පරිප්පු දෙනවා කියන දවල් දෙ පරිප්පු දුන්නානේ. රසයිද පරිප්පු? පරිප්පු රසද? රසයි කියන දෝස. ඕකද ජීවිතේ කාපු රසම පරිප්පු? මීට වඩා රස පරිප්පු කාලා තියෙන අය දෝස. ඔය අද උදේ කාපු පරිප්පුට වඩා රස පරිප්පු කාලා තියෙන අය දෝස බලන්න. හොඳ පරිප්පු කාලා තියෙන අය. හොඳ රසෝස උත්තර දෙන්න ඕනේ. තරදේ මම මේ කාලා තියෙනවා. මං අහන්නේ ඒ පරණ පරිප්පු ඔළුවේ තියෙනකම් මේ පරිප්පු රස වෙනවද? මේ පරිප්පු හොඳයි ඒ වුණාට ඉතින් අරක තරම්. එතකොට තෘප්තියේ සීමාව වැඩි වෙනවද අඩු වෙනවද?
සීමාව අඩු වෙනවා, අතෘප්තියේ සීමාව වැඩි වෙනවා. ඒ කියන්නේ යා සැටිස් නෑ අර පරිප්පුවෙන්. ඇයි ඒ? ඊට වඩා පරිප්පු මං කාලා තියෙනවා. ඊට වඩා හොඳ ඒවාම දැකලා තියෙනවා. ඊට වඩා හොඳ ඒවා මම කරලා තියෙනවා කියන තාක්කල් ඔබට ඒ මොහොත තුල ලැබෙන දේ සතුටු වෙන්න අන්න ඒකට කියනවා අනිමිත්ත දන්නේ නැහැ නිමිත්ත ගන්නවා. නිමිත්ත ගන්නවා කියන්නේ ඕගොල්ලෝ අර තරණ නිමිත්ත ඔළුවේ තියාගෙන මේ මොහොතේ තියෙන දේ රස විඳිනකොට කවදාවත් ඔබට මේ මොහොතේ තියෙන එක රස විඳින්න හම්බෙන්නේ නැහැ. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? පරණ පරිප්පු කාලා ඉවර බව, ඒ පරිප්පු ආයි හම්බෙන්නේ නැති බව තේරුම් ගන්න. ඒක මොළයේ තියෙන මතකයක් පමණක් බව වටහා ගන්න. පැහැදිලිද? දැන් තමන්ගේ ඥාතීන් හිතවත් අය මැරෙලා නැද්ද මෙතන ඉන්න අයගේ? මැරෙලා ඉන්නවා. ඒගොල්ලෝ මැරිලා ඉවර බව වටහා ගන්න. නිවන් දකින්න කලින් මහා ගැඹුරු සිද්ධාන්ත තේරුම් ගන්න කලින් ඒගොල්ලෝ මැරිලා ඉවර බව දැනගන්න. අපි කොච්චර හිතුවත් කොච්චර ඒ ගැන වද වුණත් යලිත් නොපෙමිණෙන බව පිළිගන්න. කැමද යතු උසස්. ආයෙම අපි කොච්චර ඒ ගැන හිතුවත් එනවද? අද උදේ පරිප්පුව ගැන කොච්චර අපි හිතුවත් ඒ පරිප්පුව රස වෙනවද? ඒ පරිප්පුව රස නැති වෙනවද? ඇයි ඒ? ඒ පරිප්පුව කාලා ඉවර නිසා. පැහැදිලිද? එහෙනම් අපි නිමිති ගන්නෙම පරණ මතකයට අනුව නෙමෙයිද? එහෙනම් මේ හැමෝගෙම ඔළුවේ පරණ මතකයක් නැද්ද? පොන්චි කාලේ ඉඳන් දාපු මතකයක් නැද්ද? එහෙනම් ඔබ මේ මොහොත රස විඳින්නේ කුමට සාපේක්ෂවද? අතීත පරණ මතකයට සාපේක්ෂව. එතකොට පරණ මතකය ස්ථිර දෙයක්, තියෙන දෙයක් කියලා හිතන තාක්කල් මේ මොහොතේ ලැබෙන එක බාරගන්න විදිහක් නැහැ. එහෙනම් මුලින්ම තේරුම් ගන්න ඕනේ ඒ පරණ මතකය පරණ මතකයක්ම බව. මේකට කියන්නේ මොකක් කියලාද? ආ? බුලත් කොළයක්. මේකට අද ඉඳන් මම කියනවා අඹ කොළයක් කියලා. පිළිගන්න කැමති අද උසස්. පිළිගන්න කැමති අද උසස්. අද ඉඳන් මේකට අඹ කොළයක් කියන කැමති අද උසස්. අඹ කොළයක් කියන කැමති? ආ? ඇයි අඹ කොළයක් කියන කැමති නැත්තේ? අර බුලත් කොළයක් කියලා දාපු මතක ඇත්තක්මයි කියලා හිතන් ඉන්න නිසා. මං හෙව්වනේ ඒ මතකය මතකයක්ම පමණයි. මේ දක්වා ගෙනාව කමක් නැහැ. ඒක ආයි ඉස්සරහට ගෙනියන තරම් වටින දෙයක්ද? එහෙනම් අද ඉඳන් මේකට කියන්නේ මොකක් කියලාද? අඹ කොළයක් කියලා. මොකද්ද මේක? මොකද්ද මේක? අඹ කොළයක්. මේකට කියන්නේ මොකද්ද? ඒත් ඇතුලේ කියන හාමුදුරනේ අඹ කොළයක් කියවල කොහොමද? ඉතින් අපි පිස්සු කියලා ඉඳලා අඹ කොළයක් කියවල විතර අර කොළයට මොකද්ද කියන්නේ? අර කොළයට බුලත් කොළය කියන්නේ. මේ කොළයට අඹ කොළය කියන්නේ. අන්න ඒක තමයි ඔබට වෙලා තියෙන්නේ. ඔබ මේකට අඹ කොළයක් කියන්න බෑ කියන තාක්කල් ඔබ මේක මායාවක් කියලා කියන්නත් බෑ. ඔබ කටින් කියනවා හාමුදුරනේ මේක අඹ කොළයක් කියලා. ඒ වුණාට කියනවා ඔය කිව්වට හාමුදුරනේ කොහොමද ඔබ කියන්නේ? මගේ මිනිහා ඉන්නවා මිනිහා නැහැ කියන්නේ කොහොමද? මේ ළමයා ඉන්නවා නැහැ කියන්නේ කොහොමද? එහෙම කටින් කියන්නේ නැහැ. ඒ වුණාට අතුල එහෙම එකක් තියෙනවද නැද්ද? තියෙනවා. අකමැත්තෙන් වුණත් තියෙනවා. දැන් එහෙනම් කරන්න තියෙන මොකක්ද? අකමැත්තෙන් හරි ඕගොල්ලෝගේ අර අඹ කොළේ කියන එක බුලත් කොළේ කියන එක අඹ කොළේ කරගන්න. පැහැදිලිද? දැන් ඔයගොල්ලෝ මේක අඹ කොළේ කරගන්න බොහොම මාරුවේ. දැන් මේක දකින්න මොහොතක් පාසා ඔයගොල්ලෝ මොකක් කියලාද කියන්නේ?
අඹකොලයක් කියලා ප්‍රැක්ටිස් කරනවා. දැන් මේ කොළ දකින්නකොට අඹකොලයක් කියලා. අර දකින්නකොට කොළක් කොළයක් කියලා. ආයෙ මේකට අඹකොලයක් කියලා කියනවා. දැන් ප්‍රැක්ටිස් කරනවා. දැන් ඔබ යම් දවසක මේක දකින්නකොට මොකද්ද ඔබට එන්නේ? ආ ඒ ප්‍රැක්ටිස් එක හොඳට කළොත් අඹකොලයක් කියලා. මම එතකොට කියනවා මේක අඹකොලයක් නෙවෙයි පේරකොලයක් කියලා. එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? අඹකොලයක් නෙවෙයි පේරකොලයක් කියලා ප්‍රැක්ටිස් කරනවා. ඕම කාලයක් ප්‍රැක්ටිස් කර ඉන්නකොට දැන් ඔටෝ වෙනවා මේක පේරකොලයක් කියලා. ඊට පස්සේ පේරකොලයක් කියනකොට මම කියන්නේ නෑ මේක දෙලුම් කොලයක්. දැන් මේ මිනිස්සුන්ට ඕම 10 පාරක් 15 පාරක් කරනකොට හම්බුනේ මට ඕන උනේ මේක බුලත් කොලයක් නෙවෙයි අඹ කොලයක් කරවන්නද මේක එපා කරවන්න. ඔන්න මම දැන් ඔබ ධර්මයට ගලපනවා. ඔබ මේක දැකලා ඔබ මේකට කියන සුද්ධාෂ්ටකයක් කියලා ප්‍රැක්ටිස් කරවන්න. ඊළඟට ඔයගොල්ලෝ මේක දැකි ගමන් මොකද්ද ඔලුවට එන්නේ? ආ මේක සුද්ධාෂ්ටකයක්. දෙයිවස කියන්නේ නැහැ නේ සුද්ධාෂ්ටකයක් නෙවෙයි. මේක අනිත්‍යයි. ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යයි කියලා ඒක පුරුදු කරවලු. දැන් මේක අනිත්‍යයි කියලා ප්‍රැක්ටිස් කරාට පස්සේ කියනවා නැහැ මේක දුකයි. දුකයි කියලා ප්‍රැක්ටිස් කරන්න. ඒක දුකයි කියනවා. ඊළඟට අනාත්මයි කියනවා. නැත්නම් හේතුඵල ධර්මයක් කියනවා. පංචස්කන්ධයක් කියනවා. අරකක් කියනවා. මේකක් කියනවා. අපි මේ දිහා දකින විදිය වෙනස් කරනවද නැද්ද? දැන් ඕගොල්ලොන්ට අර කොළ එපා වුණා වගේ ඕකත් එපා වෙලා තියෙන්නේ. ආන්දරණේ ඉවරයක් නැහැ. මේක අනිත්‍යයි කියනවා, සුද්ධාස්තිකය කියනවා, පංචස්කන්ධය කියනවා, නාම රූපයක් කියනවා, මොන මගුලක්ද මන් දන්නේ මේ කියනවා කියන ඉවරයක් නැහැ. ධාතු කියනවා. දැන් මොකක්ද කියන්නේ? දැන් මොකද නොකියන්නේ? ඒක කියනවා අනිමිත්ත. අනිමිත්ත කියන්නේ ඔබට ඉබේට ඇතිවෙනා වූ ස්වභාවය. මේක දැක්කහම මම මොකුත් හිතන වැඩක් නැහැ. දැන් ඔයගොල්ලෝ දැක්කහම මේක දැක්කම මොනවද හිතන්නේ? බුලත් කොලයක් කියලා හිතනවා. ධර්මානුකූලව ගත්තොත් සුද්ධාර්ථකයක් කියලා හිතනවා. මං අහන්නේ මේක බුලත් කොලයක් කියලා හිතන්නේ කොහොදයිද සුද්ධාර්ථකයක් කියලා හිතන්නේ කොහොදයි? හිතන තාක්කල් ප්‍රශ්නයක් තියෙනවා. හිතන තාක්කල් ප්‍රශ්නයක්. කොලයක් නැහැ කියලා හිතුවත් එතන හිතිල්ලක් තියෙනවද නැද්ද? කොලයක් තියෙනවා කියලා හිතුවත් හිතිල්ලක් තියෙනවද නැද්ද? මායාවක් කිව්වත් හිතනේ හිතිල්ලක් නැද්ද? දැන් අපිට නිදහස් වෙන්න ඕනේ මොකද්ද? මේ හිතන්නේ මොනවා හිතුවත් ඒක ඇත්තක්ද? ඒක ඇත්තකුත් නෙවෙයි, ඒක වදයක්. ඒ නිසා මම අද ඉඳන් මේක දකිනකොට මොකුත් නොහිතා ඉන්නවා. කොහොමද වෙන්නේ? එහෙම ඉන්න බෑ. එහෙම වෙනවා ඕව කරනකොට. මං කියන්නේ මේ ප්‍රතිඵල තුනක් ගැන කියන්නේ. මොකක් ගැනද මේ කියන්නේ? ඒ තැනට යන විදිය නෙවෙයි කියන්නේ, යන විදිය මාතරාතුරු කියලා දෙන්නේ. මම මේ කියන්නේ ප්‍රතිඵල තුනක්. ඒ ප්‍රතිඵල තුන ලැබෙන හැමෝටම මේවා කරනකොට. ඔන්න දැන් එයා ඉන්නේ කොතනද? මේක දැක්කහම මොකක්වත් හිතන වැඩක් නැහැ කියලා හිතන ස්වභාවය තුන. හරිද? දැන් ගෑනු කෙනෙක් දැක්කහම ඉස්සර කැමැත්තෙන් බැලුවා, ඊට පස්සේ අකමැත්තෙන් බැලුවා, දැන් ඒකෙන් නොබල ඉන්නවද? එහෙම නෑ. බල ඉන්නවද? එහෙම නෙසුත් නෑ. එයාගේ හිත මොනවා වෙලාද? මධ්‍යස්ත වෙලා. මොන වෙලාද? අපි එහෙනම් ඇති කරගන්න ඕනේ බැඳිච්ච හිතක්ද, ගැටිච්ච හිතක්ද, මධ්‍යස්ත හිතක්ද? මධ්‍යස්ත හිත. දැන් සාමාන්‍යයෙන් මෙතනට ආව කියලා තමු කොටට ඇඳගෙන ගැලලා මේ මහත්තයලා ටිකයි පුතාලා ටිකයි හිටක් බලන්න. උපාසකම්මල ටිකක් බලනවා. මහත්යලා කැමති වෙනවා. උපාසකම්මල අකමැති වෙනවා. දැන් මේ දෙකෙන් හරියටම වැදගත් වෙන්නේ වටින එක මොකද්ද? කැමති වීමද අකමැති වීමද?
දෙකම වැඩක් නෑ. කැමති වීමත් වැරදි, අකමැති වීමත් වැරදි. අපි මොකද කරන්නේ? කැමති වෙච්ච අයට අකමැති වෙන්න පුරුදු කරනවා, අකමැති වෙච්ච අයට කැමති වෙන්න පුරුදු කරනවා. එතකොට මොකෝ වෙයි? මාත්‍යස්ලා පේනවා, පේනවා විතරයි. නිමිත්ත ඔළුවට ගන්න. ඔළුවට ගත්තොත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ හැම දෙයක්ම ඔළුවට ගත්තොත් වාහනේ ලෝගන යනකොට කාර් එකක් ඇවිල්ලා ඕවර්ටේක් කරගෙන යනවා. එක පාට සිග්නල් බලන් දාන්නටත් මුකුත් නැතු. දැන් අපි එතන ඉඳන් මොකද කරන්නේ? ඒ ගැන හිතනවා, බයිනවා, නොමම නම් කියනවා. මම කියන්නේ ඒ සිද්ධිය සිද්ධිය කරලා එතනින් අවසන් වෙන්න ඕනේ. එතකොට ඒ ඉඳන් එතන ඉඳන් ඒ වෙනුවෙන් සිද්ධිලි මවනවද? ඒ වෙනුවෙන් වචන මවනවද? ඒ වෙනුවෙන් ක්‍රියා මවනවද? නැහැ. සිද්ධිලි වචන ක්‍රියා හදන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හදන එක. තේ වොන්න ඕනේ කෑම කන්න ඕනේ කියලා හදන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හදන එක. ඊළඟ එක අනිමිත්තට පස්සේ අප්පණිහිත. දැන් ඕගොල්ලෝ හිත මැදිස්තයි. මැදිස්ත උනාට පස්සේ ඒක නා හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්න පටන් ගන්නවා. මේ ඇතිවෙච්ච සිත දිගටම තියෙයි. මොකද බලාපොරොත්තු? දැන් මේ ඔයගොල්ලෝ හදාගත්තානේ අමාරුවෙන් හිතක්. දැන් ගානක් නැහැ, හිතට ප්‍රශ්නයක් නැහැ, හිත සංසුන් නිවිලා ශාන්තියටපත් වෙලා. ගෑනු කෙනෙක් ඇඳුම් නැතුව ඉන්නව දැක්කත් එකයි, ඇඳුම් නැඳන් ඉන්නව දැක්කත් එකයි, ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ හිත තියෙන්න ඕනේ කියලා ඔබ හිතන් ඉන්නවා. ඒ හිත දිගටම ඒ කියන්නේ මට එහෙම වෙන්න ඕනේ බලාපොරොත්තු වෙලා. දැන් ඔයගොල්ලෝ කැමති නැද්ද ඔයගොල්ලන්ගේ දියුණු වෙච්ච හිත දිගටම තියෙනවට? අන්න ඒකට කියනවා මොඩකම්. අප්පණිහිත කියන්නේ එහෙම නොවීම. නැවත බලාපොරොත්තු නොවීම. දවසක් නගිනවලු ලොකු ටවර් එකක්, ගෙම්බෝ ටිකක් කතා වුණාලු විශාල ටවර් එකක් තියෙනවා, ඒක නගින්න ඕනේ කියලා. මේ ගෙම්බෝ ටික වට වෙලා නගින්න පටන් ගන්නකොට වටේ ඉන්න හැමෝම කියනවා මේ ගෙම්බෝ නම් කවදාවත් නැගලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ ගෙම්බෝ නම් ඔක් කරන්න හම්බෙන්නේ නැහැ. මේ පුංචි ගෙම්බික කොල්ලන්ට පුළුවන් මෙච්චර විශාල එකක් නගින්න. දැන් ගෙම්බෝ ටික නගිනවලු විශාල ගෙම්බෝ ප්‍රමාණයක් නගිනවලු. තව කට්ටිය කියනවා ඕක කරන්න හම්බෙන්නේ නැහැ. සමහර විට යන්නත් පුළුවන්. ඒ වුණාට භාගයක් යනකොට ඔක්කොම වැටෙනවා කියකි දැන් ඔහොම කියනවා. ඒතකොට එකා දෙන්න වැටෙනවා. දරගින් ඔය කියනකොට වැටෙන්නේ මුණ්ඩ නම් නගින්න හම්බෙන්නේ නැහැ. දැන් ගෙම්බෝ ටිකේ එක එකා වැටෙනවා. දැන් ගෙම්බු 100ක් විතර නැග්ගා. දැන් 10ක් විතර තමයි ඉතිරි. 90න් භාගයක් නැගලා. ඔය ටිකත් වැටෙනවා. ඔය ටිකට නැග්ගන්න හම්බෙන්නේ නැහැ. නැග්ගොත් තමයි පුදුමයි කියලා දැන් වටේ ඉන්න කට්ටිය කියනවා. ඔහොම වින්නකොට 3 දෙනා ඉතිරි. මුන් 3 දෙනා වැටෙනවා. අර චූටි එක මැද්ද එක තමයි මුලින්ම වැටෙන්නේ. මොකද ඔබේ සාරධනත්වයට හේතුව ගෙම්බ උත්තරයක් නෑ. කොහොමද ඔබ මෙච්චර ඉහළට නැගේ මෙච්චර අමාරු දෙයක් ජයගත්තේ? ගෙම්බ උත්තරයක් නෑ. බලනකොට බීරි ගෙම්බෙක්. අනි ගෙම්බ ඔක්කොටම අර කියපු ඇහෙන නිසා දඩබඩ ගාලා ඇදගෙන වැටුණා. අර ගෙම්බට විතරක් මුකුත් ඇහිච්ච නැති නිසා ගෙම්බ ජයග්‍රහණය කළා. අර නිමිති ගත්තහම එළියේ තියෙන ඒවා ගත්තහම අපේ ගමන මොකෝ වෙන්නේ? එළියෙන් පයින් ඒවා එළියෙන් කරන අප්‍රවාද තමන් ගැන කරන විවිධ දේවල් ගැන හිතන්න ගියොත් ඔබට කවදාවත් මේ ගමන යන්න පුළුවන්ද? බැහැ. දැන් ඔබට සිද්ධ වෙනවා ඔබ අර හදාගත්ත දේ දිගටම තියෙන්න ඕනේ නැහැ. ඒක නිසා ඒක කඩා ගන්න. ඒක මොකක් කරන්නද? දැන් අපි උත්සාහ කරන්නේ දැන් හදාගත්ත හිත දිගටම තියාගන්නද ඒක කඩා ගන්නද? දැන් සොයන්න පටන් ගන්නවා එකේ කඩා ගන්න අවස්ථා. දැන් පාටි වලට යන්නේ නැහැ, වෙඩින් වලට යන්නේ නැහැ, මම මේ
එළියට යන්නේ ලස්සනට ඇඳුම් අඳින්නේ සතුට වෙලා තැන් වලට යන්නේ නැහැ නේද එහෙම එහෙම ඉන්නවා මිත හදාගෙන දැන් ඔබට සිද්ධ වෙනවා අර තැන් වලට යන්න දැන් රෙඩින් එකට යනවා ලස්සනට ඇඳගෙන මනමාලි වගේ ඇඳගෙන යනවා ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද මගේ හිත වෙනස් වෙනවද අර පරණ තිබ්බ තත්ත්වයට වඩා මගේ හිත වෙනස් වෙනවද කියලා බලන්න ඕනේ. සමහර උම ඇඳගෙන යන්න බයයි දන්නවද? ඇයි පසුගම ලස්සනට ඇඳගෙන යන්න බය? සමාජයේ මං ගැන මොනවද හිතන්නේ? ඒ කියන්නේ බීරි නෑ තාම කන් දෙක ඇහෙනවා. බීරි කියන්න විතරයි ඉහළට නැග්ගේ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මොකක් කරන්නද? අද ඉනම් බීරි වෙන්න. සමාජය ඔබ ගැන මොනව හිතුවත් කමක් නැහැ. දවසක් මම ගාලේ නම් මාතර යනකොට සුද්දෙක් සුද්දෙක් වෙන එක බස් එකට නැගලා සුද්ද ඉඳගත්ත මං ගාව. එහා පැත්තේ තව ළමෙක් හිටිය තුන් ෂීට් තුනක් තියෙන බස් එක සුද්දිදී හිටගෙන යනවා. සුද්දිදී වැන්නෝ එහාට මෙහාට වැන්නෝ ජාබ් ප්‍රයිවට් බස් වල යන්න බෑ නේ බලන්න. සුද්ද වල වැඩේ හරියන්නේ නැහැ. සුද්දි වරගෙන තියාගත්ත ඔඩොක්කුවේ. මම මෙතන සුද්ද මෙතන සුද්දි ඔඩොක්කුවේ. මට ප්‍රශ්නකුත් නැහැ සුද්දට ප්‍රශ්නකුත් නැහැ සුද්දිට ප්‍රශ්නකුත් අවිදොන්දනාගේ පාඩුවේ ඉන්න තික දුරක් යනකොට සුද්ධිකයන්ගේ මිනිස් රැප් වෙනවා. යහ පැත්තේ කකුල් දැන් සුද්ධි ඉන්නේ. සුද්ධ බැලුව වැඩේ හරියන්නේ නැහැ. සුද්ධි වරගෙන මේ පැත්තේ කකුලෙන් තිබ්බ මගේ කකුලේ සුද්ධයි කකුලේ සුද්ධි. දැන් මට ප්‍රශ්නකුත් නැහැ. සුද්ධට ප්‍රශ්නකුත් නැහැ. සුද්ධේ ප්‍රශ්නකුත් නැහැ. අවිදොන්දනාගේ පාඩුවේ යනවා. හැබැයි ඕක වටේ ඉන්න ඔකෝටම ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මට ප්‍රශ්නයක් නැහැ. මං අහන්නේ බස් එකේදී මහත්තයාගේ උකුල ඉඳගෙන යන්න පුළුවන් අයද උසන්න. ඇත්තටම උකුල ඉඳ ගන්න බැරිද ගෙදරදී? ඇයි බස් එකේදී බැරි? ඇයි බස් එකේදී බැරි? ඔබේ තාම කන් දෙක ඇහෙන නිසා. මේ නිවන් මග යන්නම් වෙන්නේ කන් ඇහෙන මිනිස්සුන්ට. මේ නිවන් මග යන්න හම්බෙන්නේ ඇස් පේන මිනිස්සුන්ට. ඒක නිසා ඔබ අද ඉඳන් කන් දෙක බීරි කරගන්න ඇස් දෙක පොට්ට කරගන්න. මිනිස්සු මොනව හිතුවත් කමක් නැහැ. මං ඉඳගත්තේ මගේ මිනිහාගේ උඩරක් වෙන්නේ. ඒක වැරද්ද තියෙනවා අනිත් අයට. ඒක නිසා සමාජය තුළ හොඳ නමක් හදාගන්න යන්න එපා. හරි කරදරයි. සමාජය තුළ හොඳ නමක් හදනකොට ඒක රකින්න වෙනවද නැද්ද? මට ඒ ලෙවල් කරනකොට දුන්න ගුරුවරයෙ දුන්න හොඳම අවවාදේ තමයි මේ ඔබට අසූචියෙන් ගැසීමට පැමිණේද ඊට ප්‍රථම අසූචි බාලදියගෙන නාගෙන සිටින්න. අසූචි වලින් කවුරුරි ගහන්න එනවා නම් දැන් මොකද කරන්න ඕනේ? වේලස්සෙනීම අසූචි බාලදියක් අරගෙන නාගෙන ඉන්න. දැන් ගහලා වැඩක් තියෙනවද? අදම මෙදින්න මානෙල් උපාසකම්ම දැන් පරණ උපාසකම්ම කියන්නේ මේ උපාසකම්ම දැයිදී දන්නවා සමාජයයක් දන්නවා මෙහෙම හොඳ උපාසකම්ම කෙනෙක් මෙච්චර අපිට දරු කරලා දෙනවා ආරාධන වෙනුවෙන් මෙහෙම කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා දැන් හොඳ නමක් හදලා තියෙනවා දැන් මානෙල් මිස්ටර් සිද්ද වෙනවා ඒ නම නඩත්තු කරන්න ඒක දිගටම තියාගන්න දැන් අර ඉස්සර නැටුව වගේ නඩගන්නටන් හම්බෙන්නේ නැහැ තරුණ කාලේ වගේව කරන්න හම්බෙන්නේ නැහැ මිනිසු කියාලේ ඇහ ගහගෙන ඉන්නේ කොහොමද උපාසිකාව මෙහෙම ඉන්නේ උනාට මෙහෙමනේ කරන්න කියලා කියනවා දැන් මානෙල් උපාසකම්ම කරන්න ඕනේ එකම දේ තමයි ඒ අදාළත් එක කඩා ගන්න එක හොඳ ලස්සන සල්වේ තරම් තරම් බල් ටික දාගෙන කොට ගවමුකුත් ඇහගෙන චුට්ටක් යන්න ඕන පාරේ එහාට මෙහාට ඊට පස්සේ මිනිස්සු ටිකක් බණීවි තව ටිකක් බණීවි අනම්මනම් කියාවි උපරිම දවස් 3-4ක් කියාවි ඊට පස්සේ මෙයා මොන වෙන්ද ප්‍රශ්නයක්ද? ඕ මං මානෙල් එහෙමෙන් කෙනෙක් කියලා කියාවි මිනිස්සු. මම කියන්නේ ඒ தත්ත්වයටපත් වෙන්න බයයි කියන්නේ ඔබ ගාව තියෙන මොකද්ද? මම කෙරෙහි බලාපොරොත්තුවක්. ඒකට කියනවා තනිහිත. තනිහිත නෙවෙයි අපිට ඕනේ අප්පණිහිත. අප්පණිහිත කියන්නේ ඒ තියෙන தත්ත්වය තියෙන්න ඕනේ කියලා බලාපොරොත්තු නොවීම. පැහැදිලිද? සමහර වෙන්න ලස්සනට මූණ දිගටම තියෙන්න ඕනේ. ගුරුලෑවක් ආවොත් ඉවරයි. තියෙන්න ඕනේ කියලා හිතනවා. ළමයා ඒ විදිහටම මම මේ සම්මුතියෙන් කියන ළමයා ඒ විදිහටම
ඉන්න ඕනේ. ඒත් උතන අපණීත කියලා කියන්නේ හිතේ ඒ ලැබපු සුවය දිගටම තියෙන්න ඕනේ. ආනාපානසති භාවනාව කරනකොට ඇති වෙනවනේ සමාධිය. මේ සමාධිය සමහර කෙනෙක් අනේ හඳුරන්නේ පන්සලේදී කරලා ගියාට ගෙදරදී කරනවා එන්නේ නැහනේ. කරගන්න බෑනේ. සමාධිය ලැබෙන්නේ නැහනේ. ඒකට ලොකුම හේතුව සමාධිය බලාපොරොත්තු වීම. ඔබ නිවන් මගේ යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ලැබෙන්නෙම නැහැ. එනිසා අපිට සිද්ධ වෙනවා ඒ බලාපොරොත්තු සියල්ල අතහරින්න. එතකොට ලැබෙන්නේ. බලාපොරොත්තු වුණාම ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවුණාම ආනන්ද හාමුදුරුවෝ ඊළඟ දවසේ යන්න ඕනේ ධර්ම සංගායනාවට. රහත්ුනේ නැත්තම් ඒකට ගන්නෙ නැහැ. එයා තමයි වැඩිම ධර්මයේ ප්‍රමාණයක් දන්නේ. එයා ගියේ නැත්තම් සංගායනාව සාර්ථක වෙන්නේ නැහැ. වැය එදි වෙනකම් භාවනා කරනව මොකටද? රහත් වෙන්න. එළි වෙනකම් කරලා පාන්දර 2-3 වෙනකම් කරලා වැඩි හරි ගියේ නැහැ. කිසිම සන්තෝෂෙකුත් නැහැ. ප්‍රබෝධෙකුත් නැහැ. භාවනාව සාර්ථකුනේ නැහැ. රහත්ුනේ මෙයා මට කරගන්න බැරුව ඇති මේක. දැන් ඇති කියලා අත්හැරලා දාලා නිදා ගන්න ඕනේ කියලා ඇඳේ එහෙම ඉඳගෙන ඉඳලා හාන්සි වෙනකොටම රහත් වුණා. ආනන්ද හාමුදුරුවෝ රහත්ුනේ භාවනා කරපු වෙලාවේද භාවනාව අත්හැරපු වෙලාවේද? එහෙනම් හැමෝම නිවන් දකින්නේ භාවනා කරන වෙලාවද නෙවෙයි, භාවනාව අත්හැරෙන දැන් ඕක කියපු ගමන් හැමෝම භාවනා කරන්න කත්තරේනවා. භාවනා කරන වෙලාවෙදි නෙවෙයි, අතහරින වෙලාවෙදිත් නෙවෙයි, අතරමඟදී. අතහැරපු අය පටන් ගන්න වෙලාවෙදි, පටන් ගත්ත කට්ටිය අතහරින වෙලාවෙදි. ඒ කියන්නේ ඔබ බලාපොරොත්තුවක් තියාගෙන නැති වෙලාවේ අප්පණිහිත අනේ අවස්ථාවේ ඔබේ හිතපත් වෙනවා අර කියන තත්ත්වයට. පැහැදිලිද කියන්නේ? දැන් අපි සමාජ දිහා බලනකොටත් විවිධ එක එක කෙනාගේ දේවල් අපි හොයනවනේ. සමාජෙත් අපි ගැන හොයනවද නැද්ද? හොයනවනේ. එතකොට මං අහන්නේ ඒ තුල අපේ හිතේ හැමදෙස්සම ඇති වෙන ස්වභාවයක්. ඒකට කියනවා මාන. මාන කියනකොට අපි ඇත්ත එක සංසන්දනය වෙනවා. සමානව හෝ අඩුවෙන් හෝ වැඩියෙන්. දැන් මේ නිවන් මඟ යන කට්ටිය අතරත් තියෙන ওই ප්‍රශ්නේ. භාවනා කරනක මම බලනවා නිත කියලා. හොඳට භාවනා කරනවා. මාත් භාවනා කරනවා. ඒ කියන්නේ මනල බලනවා. දැන් තමන් ඉන්න තැන එයා මයින් අනිත්‍යත් එක්ක. එතකොටම තමන්ගේ තැන ලොස් වෙලාද නැද්ද? තමන්ගේ තැන නැති වෙලා. මනින්න එපා. අපි දුද සුජාත මිස් ඉන්නවා එක තැනක. මේ අපේ ජයන්ත මහත්තයා ඉන්නවා තව තැනක. ජයන්ත මහත්තයා බලනවා සුජාත මිස් සමග පැයක අමාරම් භාවනා කරනවා. මාත් කොහොම හරි කරන්න ඕනේ කියලා. බැයි දෙකක් ඉන්නොත් අත්මිටි කාගෙන යන්න මං ජයග්‍රහණය කරා. මං අහන්නේ වැඩේ හරියයිද? ඒකයි ආධ්‍යාත්මික ගමන තරඟයෙන් යන්න බෑ. සංසන්දනයෙන් යන්න සමහර කෙනෙක්ට පැය එකමාරක් කියලා ලැබෙන එක සමහර කෙනෙක්ට විනාඩියක් තුල ලැබෙනවා. ඒ නිසා තව කෙනෙක්ට සාපේක්ෂව බලන්න එපා. දවසක් තරුණයෙක් යනවලු අවුරුදු 20 ගානක තරුණයෙක් කෝච්චි. කෝච්චි යන්නේ අම්මත් එක්ක තරුණයාගේ. අම්මට පෙන්වන අර බලන්නකෝ මේ කුරුල්ලෙක් යනවා. අර බලන්නකෝ බලාකුළු ටික ලස්සන. අර බලන්නකෝ ගස්වල ලස්සන. මේ පුංචි ළමෙක් වගේ. අවුරුදු 20 ගානක තරුණේ පුංචි ළමෙක් වගේ අරක පෙන්නනෝ මේක පෙන්නනෝ. එතකොට අර එහා පැත්තේ මිනිස්සු කියනවා උපාසක මේ උපාසකම ඒ අම්මට අම්ම මේ පුතාව ડોක්ටර් කෙනෙක්ට පෙන්වන්න වෙයි. එතකොට කියනවා අම්මා ඔව් මේ පෙන්නලා එන ගම ගිහිල්ලා ડોක්ටර්ට පෙන්නවා. එයාගේ මෙච්චර කල් ඇස් පෙනුනේ නැහැ. අද තමයි එයාට ඇස් පෙනීම හම්බුනේ. අපි කෙනෙක්ව සංසන්දනය කරනකොට කෙනෙක් පිළිබඳව විවේචනය කරනකොට එයාගේ ඇතුලේ කතාව අපි දන්නේ පැහැදිලිද? එයා මේ ස්පෙලීම අදම හම්බෙච්ච එක එකයි අරව මේව පෙන්නන්නේ. ඒ තම හිතුව පිස්සෙක් කියලාද නැද්ද? ඔව්. සමහර වෙලාවට ආධ්‍යාත්මික ජීවිතය යනකොටත් එහෙමයි. සමහර රාට භාවනා කරගෙන ඉන්නෝ සුජාත් මිස් මෙහෙම පැය කමාර. දැන් ජයන්ත මහත්තයා තරහෙන් ඉන්නෝ අයියෝ පැය කමාර භාවනා කරනව මට කරගන්න බැහැ කියලා. සමහරට සුජාත් මිස් භාවනා කරනව නෙමෙයි නින්ද ගිහිල්ලා. මම කියන්නේ
අපිට බෑ තව කෙනෙක් පිළිබඳ වේතන්න. අපි දන්නේ නෑ යා මොනෝ හිතනවද කියලා. එහෙනම් අනිත් අයත් එක්ක සංසන්දනය කරලා හරියනවද? නෑ. මෙයා කියන්නේ එක දෙයක් ගැන, මෙයා කියන්නේ එක දෙයක් ගැන වෙන්න පුළුවන්. දවසක් ඔය හාමුදුරුව කෙනෙක් ගියලු පන්සලක නවතින්න. ගිහිල්ලා කියනවා හාමුදුරනේ මට මේ පන්සලේ නවතින්න පුළුවන් වේද? උතුර කියනවා නවතින්න නම් පුළුවන්. හැබැයි අපේ සිරිතක් තියෙනවා මේ පන්සලේ නවත්ත ගන්නේ ධර්මය දන්න කට්ටිය විතරයි. ඔබට සිද්ධ වෙනවා ධර්ම සාකච්ඡාවක් කරන්න. අද මට නම් සිකා සනීප නැහැ. මගේ ගෝලේ කියනවා අහවල් කාමරේ අතන කාමරේ තට්ටු කරලා ගිහිල්ලා එහෙත් එක පොඩි ධර්ම සාකච්ඡාවක් කරන්න. ඒකෝ ඔයාලගේ ධර්මය ගැන එයා බලාවේ දන්න දැනුම් පිළිබඳ. එයා කැමති වුණොත් මම නවත්ත ගන්න. ඉතින් මේ ආගන්තුක භික්ෂුව ගිහිල්ලා තට්ටු කරා. එතකොට එන්න කිව්වරවස මෙයා දොර අරගෙන යනකොටම ආගන්තුකයා කල්පනා කරා මම ධර්ම සංවාදේ පටන් ගන්න ඕනේ කියලා. යනකොටම එක ඇඟිල්ලක් උස්සල පෙන්නුවා. ඒ හිටපු හාමුදුරුවන්ගේ එක හැක් සම්පූර්ණයෙන් පේන්නේ නෑලු. අනිත් ඒ හිටපු හාමුදුරුවෝ ඇඟිලි දෙකක් උස්සල පෙන්නුවලු. අර ආගන්තුකයා ඇඟිලි තුනක් උස්සල පෙන්නුවලු. එක හැක් පේන භික්ෂුව අත මිටි මොළොල පෙන්නුවලු. එතකොටම ආගන්තුකයා දිව්වා. දුවල දුවල කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගෝලයා නම් පුදුම ධර්මදරේ මම පරාදයි. ඔබ වහන්සේ මොකෝ වුණේ? මම යනකොටම කිව්වා ස්වාමීනි මේ ලෝකේ එකම එක රත්නයයි තියෙන්නේ බුද්ධ රත්නය, බුද්ධ ස්වභාවය පමණයි. එතකොට එයා කියනවා නෑ 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 බුද්ධ ස්වභාවය මෙන්ම ධර්ම ස්වභාවය බුත් ලෝකේ පවතිනවා. ඉතින් මම කිව්වා බුද්ධ ධර්ම දෙකම තියෙනවා නම් සංඝ කියලා කට්ටිය බුත් ඉන්නවා කියලා. එයා කියනවා මේ තුනම නිර්වාණය තුල ගිලී පවතිනවා කියලා. මට ඉතින් නිර්වාණයට එහා දෙයක් කියන්න නෑනේ ස්වාමීනි මම පරාදයි කිව්වා. එතකොට මේක හැප්පෙන භික්ෂුව වෙන කුවරයාකා ගිරෙනවා. ඒ ලොකු හාමුදුරුවනේ මොකෝ වුනේ? බලන්නකො ලොකු හාමුදුරුවනේ මේක ඇතුළට එනකොටම මට එක ඇහි තියෙන කියලා නෝන්ඩි කරන්නේ. මං ගෝ ඉතින් ආගන්තු කියන්නේ කොහෙට ඇස් දෙකක් තියෙනවා කියලා. මිනිහකා කියනවා අපි දෙන්නටම තියෙන ඇස් තුනයි කියලා. මට ආයි එක ඇහක් තියෙන කියලා කිව්වේ. මම මේ දෙකක් දෙන්නයි හිව්වේ කිව්වා. මං අහන මොකෝ වුණේ මේ? දෙන්නට දෙන්නා වැරදියට වඩාවත්. දෙන්නගෙන් ඥානවන්ත කවුද? නෑ නෑ ඥානවන්ත නෑ දෙකම මෝඩයෝ දෙන්නේ. දෙන්නට දෙන්නම් මෝඩයෝ. ඒකයි මං කියන්නේ තව කෙනෙක්ගේ හිත අපි දන්නේ නැහැ. ඒක නිසා සංසන්දනය කරන්න යන්න එපා. දැන් මේ උපාසක අම්මා තව එක්කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. මෙයා ගිහිල්ලා බයිනවා අයියත් එක්ක කතා කරන්න කියලා. උපාසක අම්මා දන්නවද එතන වෙච්ච සිද්ධිය? නෑ අපිට අදාළ දේවා නෑ. ලෝකේ කිසිවක් අදාළ කරගන්න එපා. ගෑස් වැඩි වෙලා අදාළ නෑ. අදාළ නෑ. අදාළ නෑ. පෙට්‍රල් වැඩි වෙනවා අදාළ නෑ. තව මොකද්ද මේ විදායක ජනාධිපති ධූරයේ අහෝසි වෙනවා අදාළද? අපි අදාළ කරගත්තොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. අප්පනිහිත කිසිම දෙයක් ගැන බලාපොරොත්තු වෙන්න එපා. අඩුම තරමේ බස් වලට ගේදී බස් එකගෙන ගන්නවත් ඉන්න බලාපොරොත්තු වෙන්න එපා. බස් වලට ගිහින් අපි මොකක් වෙනකන් බලාපොරොත්තු වෙනවද? බස් එකගෙන ගන්න. හැමදෙස්සම අපේ බලාපොරොත්තු නිසාමයි අපිට දුක ඇති වෙන්නේ. බස් එක පාරක් වෙනකොට දුකයිද නැද්ද? ඉන්දිකේටර නූල දානකොට අපිට දුකයි. ඉන්දිකේටර නූල වැටුනේ නැත්නම් ඇයි දුක ඇති වුනේ? බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු නොවනනම් දුකක් ඇති වෙනවද? ඉදිකටන මෙහෙන් දානකොට මෙහෙන් යනවා, මෙහෙන් දානකොට මෙහෙන් යනවා. මොන මගුලද මන් දන්නේ? මෙච්චර පොඩියට හිත ඇදුවේ මොකද කියලා? ඉදිකටත් එක්ක හද වෙනවා. මම මේ කියන්නේ ඕගොල්ලෝගේ මේ පොදු ලක්ෂණ. කොච්චර අපි දන්නවා, අපි කොච්චර දැනුම තියෙනවා, කොච්චර ධර්මය දන්නවා කියලා හිතන් හිටියත් මේ අඩුපාඩු තියෙනවද නැද්ද? තියෙනවා. කොච්චර භාවනා කරලා ගියත් බස් වලට ඉන්න බෑ. බස් වලට නෙවෙයි දාන පොලිමේ ඉන්න බෑ. පොලිමේ ඉන්න බෑ. පයින්වා දඟලනවා, චිච්චික් ගහනවා, යන්නේ නැන් තල්ලු කරනවා. ඇයි බලාපොරොත්තු වෙනවා මේගොල්ලෝ මට යන්න හම්බේවි කියලා ඉක්මනට? දැන් එළියේ ඉන්න ආට්ටියට වෙන්න පුළුවන් හොඳම වැඩේ මොකද්ද? වහින එක. එහෙනම් අද බලාපොරොත්තු වෙන්න වැස්සක්. බලාපොරොත්තු වෙන්න ඒගොල්ලෝ කියන්නේ අනේ වහින නම් අපා එපා, අපිට එළියේ ඉන්න හම්බෙන්නේ නැහැ වැස්සෝ. මං අහන්නේ එහෙම හිතුවා කියලා වැඩක් තියෙනවද? බලාපොරොත්තු නොවි ඉන්න කිසිම දෙයක් නැහැ. මගේ හිත දියුණු වේවි කියලා බලාපොරොත්තු වෙන්න එපා. අද මේ බණ පිළිබඳව බලාපොරොත්තු වෙන්න එපා.
මම වෙන්දර මේ විදිහට බණ කියන්නේ නෑ. මම ගියා විහිළු කර කර කියන්නේ. අද මම විහිළු නෑ. අද නිකන් මේ බණ කියනවා. විහිළු විනා යනවා සමහරවල්ලා. එතකොට මං මගේ බණ පිළිබඳව කවුරු හරි බලාපොරොත්තු වෙන්නේ කියනනම් ඒක දුකක් වෙනවද නැද්ද? ඒ බලාපොරොත්තුවත් අතහරින්නේ නෑ. පැහැදිලිද? කෙනෙක් කියනවා උදේම මාතර හාමුදුරන්ගේ බණක් අහන්න ඕන කියලා හිතාගෙන. මින්න වෙන හාමුදුරු කෙනෙක් ඇවිල්ලා බණ කියනවා. දැන් මොකෝ වෙන්නේ? බලාපොරොත්තු සුන් වෙනවා. ප්‍රශ්නේ තියෙන බණේද බලාපොරොත්තු වෙද? බලාපොරොත්තු අතහරින්න. අප්පණිත. අවසානයේදී අපිට ලැබෙන්නේ ශුන්්‍යත. මොකද? ශුන්්‍යත කියන්නේ කිස්. ශුන්්‍යත කියන්නේ මුකුත් නැහැ කියන එක. මුකුත් නැහැ නෙවෙයි. හිස්. දැන් මං අහනවා මොකක්ද ප්‍රශ්නේ? හිස් වෙන්නේ මොනවෙන්ද? මුකුත් නැහැ නෙවෙයි. හිස් තමයි. මොනවෙන්ද හිස් වෙලා තියෙන්නේ? හිස්සලා තියෙන මොන වෙන්නේ? ආ? මගේ? දැන් මේ කෝප්පෙ පිරිලාන තියෙන්නේ. මොන වෙන්ද පිරිලා තියෙන්නේ? වතුරෙන්. වතුර තියෙන්නේ මේ. මොන වෙන්ද පිරිලා තියෙන්නේ? වතුරෙන්. පැහැදිලිද? මම මේක අයින් කරන සම්පූර්ණේ. මං ආනවා මේක හිස්ද? ඔව්. මොන වෙන්ද හිස්? වතුරෙන් හිස්. ඒ වුණාට මේකේ මුකුත් නැද්ද? තියෙනවා. මොනවද? වාතය තියෙනවා. එහෙනම් හිස් බව ගැන කතා කරනකොටම මුකුත් නැහැ නෙමෙයි. ඒක එක දෙයක් නෙවෙයි, අවශ්‍ය දෙයක් නෙවෙයි. මොනවද නැත්තේ? ශුන්්‍යද කියනකොට මොනවද නැත්තේ කියලාද? බලාපොරොත්තු නැහැ කියන අපණිහිතනේ. ශුන්්‍යද කියන්නේ සිතුවිලි නේ? රහතන් වහන්සේට සිතුවිලි නැද්ද? මොකක් නැද ශුන්්‍යද කියන්නේ? කැලස් නැහැ. ශුන්්‍යත කියන්නේ මොනව නැද්ද? ඈ? ඒක ටිකක් බොහෝ දුරට. ශුන්්‍යත කියන්නේ මොකුත් නැති බව නැහැ කියන එක. මොකද ශුන්්‍යත කියන්නේ? ආ, ඒ කියන්නේ ඒක මොනව වෙලාද? පිළිලා. මොනව වෙලාද? මොනවෙන්ද පිරලා තියෙන්නේ? හැම දෙයකින්ම. මොකෙන්ද පිරලා තියෙන්නේ? අවසානයේ ශුන්්‍යත කිව්වම මුකුත් නැති හිතක් නේ බලාපොරොත්තු වෙන්නේ. මුකුත් නැති හිතක් කාටවත් හම්බෙන්නේ නැහැ. එයාට හම්බෙන්නේ පිරිච්ච හිතක්. මොනවෙ චේතද්ද? තෘප්තිමත් භවෙන් පිරිච්ච හිතක්. මොනවගේ පිරිච්ච හිතක්ද? තෘප්තිමත් භවෙන් පිරිච්ච හිතක්. නැත්තේ මොකද්ද? නැති බව. නැති බව කියන්නේ අතෘප්තිය. අතෘප්තිය කියන්නේ නැති බව කියන එක. එහෙනම් නැත්තේ අතෘප්තිය. එහෙනම් අපේ හිත අවසානයේ පිරියන්නේ මොනවෙන්ද? තෘප්තිය. දැන් තමන් ආපු දුර පිළිබඳව තෘප්තිමත් අය අතුස්සන්. මෙතෙක් කල් තමන් ආපු දුර පිළිබඳව තෘප්තිමත් නැති අය අතුස්සන තමයි. උත්තරය ඇත්ත. ආපු දුර පිළිබඳව තෘප්තිමත් අය අතුස්සන්නේ. ආපු දුර ඒ කියන්නේ මේ මෙතෙක් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ ආපු දුර පිළිබඳව තෘප්තිමත්. ඒක දැන් ඇති. දැන් ඇති කියන අතුස්සන්. දැන් මං ආපු දුර ඇති හොඳට. ඇති කියන අතුස්සන්. ඇති. ඇතිද? ඇති. නැන් ගෙදරෙන්ද? ඇති. ඒ දැන් ඉන්නේ තව දෙයක් හොයන්නනේ. ඇයි හොයන්නේ නැතිනම්? උපාසකමට ඇතිද නැතිද? නැති. දැන් මලොත් මොකද වෙන්නේ? දැන් මලොත් මොකද වෙන්නේ? ඇති බවෙන්ද බැරෙන්නේ, මදි බවෙන්ද මැරෙන්නේ? තෘප්තියෙන්ද බැරෙන්නේ, අතෘප්තියෙන්ද බැරෙන්නේ? අතෘප්තියෙන් මැරුවොත් මොකද වෙන්නේ? අතෘප්තියෙන් මැරුණොත් නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ ආයෙ උපදිනවද නැද්ද? උපදිනවා. උපදින්නේ මදි නිසා. දැන් ඔබට පුළුවන් නම් ආපු දොර ඇති කරගන්න. කොහොමද ආපු දොර ඇති කරගන්නේ? දැන් මම මේ පුණ්‍ය මහත්තයට දෙනවා ටොපිය. සතුටුද? සතුටුද ටොපිය දුන්නා?
සතුටුද? ගොඩාක් සතුටුද? තොපියක් දුන්නා? කෝටි 10ක් දෙනවා. දැන් දැන් සතුටු. ඒ කියන්නේ මෙයාගේ සතුටේ මිල අඩු වෙලාද වැඩි වෙලාද? මිල වැඩි වෙලා. පුංචි ළමයෙක්ට මං තොපියක් දෙනවා. එයාට සතුටුද නැද්ද? එයාට කෝටි 10ක් දුන්නට වඩා සමහර ලාට තොපියක් දුන්නාම සතුටුද නැද්ද? ආ ඒ කියන්නේ ළමයාගේ තෘප්තිමත් බව අඩුද වැඩිද? තෘප්තිමත් බව වැඩි. ඔබේ තෘප්තිමත් බව? ඇයි තෘප්තිමත් බව අඩු වෙන්නේ? වටිනාකම්. මේ ලෝකෙට වටිනාකම් දාලා තියෙනවා. දැන් ඔතනදී වටිනාකම දාලා තියෙන්නේ කොහෙටද? ධර්මයට. කොහෙටද දාලා තියෙන්නේ? මගේ හිත ධර්මයෙන් පිරීලා මදි කියන තාක්කල් ඔබ ධර්මයට වටිනාකම් දාලා අතෘප්තියෙන් ඉන්නවා. දැන් ඔබට සිත් වෙනවා මොකක් කරන්නද? ධර්මය අතහැරලා. ධර්මයේ පිළිබඳ වටිනාකම අතහැරලා දාන්න. සොයන එක අතහැරලා දාන්න. නිවන් දකින්න ඇති උවමනාව නිවන් දකින්න එක අතහැරලා දාන්න. කැමති ඇත උස. අදින නිවනක් ඕනේ නැහැ කියලා. අදින නිවනක් ඕනේ නැහැ. නෑ හැමෝටම අපි මේ නිවන් දකින්න තමයි මේ අද ආවේ සතප්පෝ ඉදන්සේ. ආ ඒක තියෙන තාක් කල් එයා අර ශුන්්‍යත කියන තැනට යන්නේ නෑ. මම මේ කිව්වේ ශුන්්‍යත කියන තැන තුල ඔබට තියෙන්නේ මොකද්ද? තෘප්තිය තෘප්තිමත් බව පමණයි. කොමක් පිළිබඳව තෘප්තියක්ද? තමන් ආපු දුර පිළිබඳව තෘප්තිය. හොඳටම ඇති. වැඩිත් එක ඇති. එහෙම කියන්න පුළුවන්? ඒ කියන්න බැන්නේ තාමනේ. එහෙම කියන්න බෑ. ඒක ශුන්්‍යත තාම තියෙනවද? එහෙනම් ශුන්්‍යත නෑ කියන්නේ අපි ඉන්න තාම පල්හද නැද්ද? අප්පණීත තියෙනවද? තාම බලාපොරොත්තු වෙනෝනේ හිත තියෙන්න ඕනේ කියලා. හිත මේ විදිහටම තියෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනෝනේ. නෑ අප්පණීතත් නෑනේ. නෑ. තාම නිමිති ගන්නව නේද? තාම මේක සුද්ධාෂ්ටකයක් කියලා ගන්නව නේද? ආ ඒ කියන්නේ අනිමිත්තත් නෑ. එහෙනම් මෙතන ඉන්න බොහෝ දෙනාට අනිමිත්තත් නෑ. අප්පණීතත් නෑ. ශුන්්‍යත. දැන් එනම් කොහොමද මේ තුනට යන්නේ? ඈ කොහොමද මේ තුනට යන්නේ කියන කවුරු හරි යෝජනා කරා. කොහොමද මේ තුනට උපදකම් යන්නේ? කෙලි ක්‍රමය, සරල ක්‍රමය. සරල ක්‍රමයක් කියන කවුරු හරි මේ තුනට යන්නේ? ඔතනට යන්නේ කොහමද? නවත්තන්න බෑනේ හිතන එක, කතා කරන එක, ක්‍රියා කරන එක නවත්තන්න බෑනේ. හිතන්න වෙනවා, කතා කරන්න වෙනවා, ක්‍රියා කරන්න වෙනවා. බුදුහාමුදුරුවෝ ඔබට කියන්නේ මොකද්ද? අවසානයේ අපිට කරන්න එකම දේ මොකද්ද තියෙන්නේ? බුද්ධ학මේ එකම දේ මොකද්ද? අතහැරීම. අතහැරීම. දැන් අපිට සිද්ධ වෙනවා අතහරින්නේ මොනවද කියලා හොයන්නේ. මොනවද අපි අතහරින්න ඕනේ? දැන් අපි හිතනවා අම්මා තාත්තා ගැන. එහෙනම් දැන් මොකක් කරන්න වෙනවද? අම්මා තාත්තා අතහරින්න වෙනවා. ඊට පස්සේ අපි හිතනවා දරුවෝ ගැන. දැන් මොකක් සිද්ධ වෙනවද? දරුවෝ ගැන අතහරින්න වෙනවා. ඊට පස්සේ ගෙවල් දරවල් ගැන හිතනවා. දැන් මොකද අතහරින්න ඕනේ? ගෙවල් දරවල් අතහරින්න ඕනේ. ඊට පස්සේ උයන එක ගැන හිතනවා. එහෙනම් උයන එක අතහරින්න ඕනේ. කන එක ගැන හිතනවා. කන එක අතහරින්න ඕනේ. නිදාගන්න එක ගැන හිතනවා. නිදාගන්න එක අතහරින්න ඕනේ. බලන එක ගැන හිතනවා. එහෙනම් බලන එක අතහැරලා දාන්න ඕනේ. අහන එක අතහැරලා දාන්න ඕනේ. මොන මගුලක්ද මේ ඔක්කොම අතහරින්න වෙනවා? තමන්ගේ ඇඟත් අතහරින්න වෙනවා. මේ ඔක්කොම අතහැරියත් වැඩේ ඉවර වෙනවද? මම කියන්නේ ඔක්කොම අතහරින එක පොඩ්ඩක් පැත්තකට දාන්න. අතහරින්න දැනට දැනෙන එක. මොකද අතහරින්නේ? දැනෙන එක අතහරින්න. ඕගොල්ලොන්ට දැනෙන්නේ සුවයක් නම් මොකක් අතහරින්නද? සුවයක්. ඔබට දැනෙන්නේ දුකක් නම් දුක අතහැරලා දාන්න. ඔබට දැනෙන්නේ ප්‍රීතියක් නම් ප්‍රීතිය අතහැරලා දාන්න. ඔබට දැනෙන්නේ වේදනාවක් නම් වේදනාව. ඔබට දැනෙන්නේ නිර්වාණයක් නම් නිවනක් නම් ඈ මොකද කරන්නේ? ඒක අල්ලගන්න. මේකත් අතහැරලා දාන්න. දැන් මම අහනවා කොහොමද ඒක අතහරින්නේ? කොහොමද දැනෙන එක අතහරින්නේ? ඈ දැනෙන එක අතහරින්නේ කොහොමද?
දැනෙන එක අතහරින්නේ දැනෙන කෙනෙක් නැති බව වටහා ගැනීම. දැනෙන කෙනෙක් නැති බව වටහා ගන්නේ කොහොමද? දැනෙන එක අයිතියට ගන්න නැතුව දැනෙන එක දැනීමක් පමණයි කියලා වටහා ගන්න ඕනේ. දැනෙන එක මොකක් කරන්න ඕනද? දැන් පොපු උදාහරණයක් කරක් කරන්නේ කොහොමද කියලා. දැන් ඔයගොල්ලෝ බණ අහගෙන 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 යනකොට ඔයගොල්ලන්ට දැනෙන අමු සන්තෝෂයක්. අපි හිතමු දැන් දවල්ට මාතර හම්බුල් බණ කියනවනේ කියලා කියන යනකොට සන්තෝෂයක් දැනෙනවා. දැන් ඒක මොකද්ද? දැනීම. දැන් සිද්ධ වෙනවා මොකක් කරන්නද? ඒ දැනීම අතහරින්න. කොහොමද දැනීම අතහරින්නේ? ඒ දැනුනේ කාටද ඒක? කාටද දැනුනේ? මටද දැනුනේ? එහෙනම් දැනීම අයිති දෙයක්ද මට? එහෙනම් මට කැමති විදිහට දැනීම තියාගන්න පුළුවන්ද? එහෙනම් දැනීම නවත්තන්න පුළුවන්ද? මට අයිති දෙයක් නෙවෙයි නම් දැනීම තියාගන්නත් බෑ, දැනීම අතහරින්නත් බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? දැනීමට දැනීම පාගිවි තේන දීලා ඇඟිලි ගහන්න නැතුව මං ඉන්නම් මගේ පාඩුවේ කියලා. ඒ කියන්නේ ප්‍රීතියට ප්‍රීති වෙන්න ඇරලා, දුකට දුක් වෙන්න ඇරලා, ශෝකයට ශෝක වෙන්න ඇරලා ඔබ නිහඬව සිටින්න ඒ දෙස බලාගෙන ඔබ ඒක ඇඟට දාගන්න එපා. ඒ කියන්නේ දුක දුකට දුක් වෙන්න ඇරලා ඔබ ඇඟට දාගන්න නැතුව. තරහට තරහ ගන්න ඇරලා ඔබ ඇඟට දාගන්න නැතුව ඉන්න. වේදනාවට වේදනාව විඳින්න අතහැරලා ඔබට ඔබ ඇඟට දාගන්න නැතුව ඉන්න. කොහොමද එහෙම? ඒ වේදනා දැනීම අපිට අයිති දෙයක් කියලා හිතන තාක්කල් මේක නවත්තන්න ඕන වෙන්නේ. ඒක වෙනස් කරන්න ඕන වෙන්නේ. ඒකට තියෙන අයිතිය අතහැරලා දාන්න. එනිසා අද ඉඳන් දැනනේවා දැනනවද නැද්ද? දැනෙච්චාවේ. අතුරට දැනනවා සතුටක් දැනෙච්චාවේ. වේදනාවක් දැනෙනවා දැනෙච්චාවේ. ඕන එකක් දැනෙනවා ඒක දැනෙච්චාවේ. ඒ පසුපස යන්නේ නැහැ. ඒක අයිතියට ගන්නේ නැහැ. දැනීමට දැනෙන්න ආරිනවා. දැක්කා පමණයි. ඒ දැක්කපු දේ පිළිබඳව අයිතියට ගන්නේ නැහැ. ඒ දැකීම පිළිබඳව මම කියන්නේ මේ දැනීම පිළිබඳව. දැකීම පිළිබඳව ඇතුළේ ඇති කරගන්නා වූ ඒ හැඟීමත් ඒක හැඟීමක් පමණයි. දාදු පාසකම්මට සිද්ධ වෙනවා අඬන්න වේදනාවක් එනවා. දැන් මොකෝ කරන්නේ? අඬන්න. ලොකු සන්තෝෂයක් එනවා. දැන් මොකද කරන්නේ? නැවෙන්න. බැලද තරහක් එනවා. දැන් මොකද කරන්නේ? තරහ ගන්න. නිදිමතක් එනවා. නිදා ගන්න. මේවට සිද්ධ වෙන්න ඇරලා ඔබේ පාඩුවේ ඉන්න. මේවට ලොකු බලපෑමක් කරන්න යන්න කාගෙනන්ද ඒව බලපෑමක් කරගන්නේ? චුල්ලපන්තක සුදුරෙදි කෑල්ල අරගෙන පිරිසුදු කරනවා කියලා අත ගන්නකොට පිරිසුදු වුණාද? නෑනේ. ඇයි අත ගෑවට පිරිසුදුුනේ නැත්තේ? රෙද්ද මට අයිති දෙයක් නෙවෙයි. මට අයිති දෙයක් නෙවෙයි නම් මං හිතන විදියට තියෙනවද? නම් මේ රෙද්ද මං හිතන විදිහට තියෙන නැත්නම් අනිත් රෙද්දවල් ගැන කවර කතාද? එහෙනම් මගේ හිත මට ඕන විදිහට තියෙනවද? මට ඕන විදිහට තියෙනවද මගේ හිත? එහෙනම් මොකද කරන්න ඕනේ? හිතට ඉතේ පාඩුවේ තියෙන් දීලා ඉන්නවා. එහෙනම් දුවනෝ හිත එක එක තැන් වල. දැන් මොකෝ කරන්නේ? දුවන්න දෙනවා. එහෙම හරියනවද? ඈ? බුදුහාඳුරෝ කියලා නෑ රාගය නැති කරන්න කියලා. තරහ නැති කරන්න කියලා නේ බුදුහාමුදුරු කියන්නේ. මොකද්ද? සරාගං වා චිත්තං සරාගං චිත්තංติ පජානාති. රාග සහිත සිත රාග සහිත සිතයයි දැනගන්න. දැනගත්තාම ඇති. දැනගෙන මොකද කරන්න ඕනේ? අයිඩිය කියන්නේ නැතුව ඉන්න. එතකොට වෙන්නේ මොකද්ද දන්නවද? තරහ එතන ඉඳන් වර්ධනය වෙන්නේ නැහැ. මේවා වර්ධනය වෙන්නේ අයිතිය කියන්නේ හැදුව. ඔබ එතන ඉඳන් තරහ නවත්තන්න හදන වාරයක් පාසා මොකෝ වෙන්නේ? තරහ එන්නේ වැඩි වෙනවා.
මේ ඇතිවෙන හැඟීම් නවත්තන්න හදන වාරයක් 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 පාසා මේ හැඟීම් නැවත නැවත වැඩි වෙනවා. කිසි කලක හැඟීම් දැනීම් ඔබට නවත්තන්න බැහැ. හැඟීම් දැනීම් නැති රහතන් වහන්සේ කෙනෙක් නැහැ. හිතන්න මේක පීරිසියක්නේ. මේ පීරිසියට කවුරු හරි බයින්න පීරිසියට බැන්නට පීරිසියට රිදෙනවද? ඒ කියන්නේ ඔබට ඕනේ පීරිසියක් බවට පත් වෙන්නද? ඔව්. එහෙනම් මැරෙන්න වෙනවා. හැඟීම් දැනීම් පීරිසියට නැහැ. හැබැයි පණ තියෙන හැම කෙනෙක්ටම හැඟීම් දැනීම් තියෙනවද නැද්ද? බුදුහාමුදුරන්ට හැඟීම් දැනීම් නැද්ද? රහතන් වහන්සේට හැඟීම් දැනීම් නැද්ද? මාර්ගඵලලාභීන්ට හැඟීම් දැනීම් නැද්ද? හැඟීම් දැනීම් තිබ්බ බව අපිට ඕන තරම් කතන්දර වලින් කියන්න පුළුවන්. බුදුහාමුදුරෝ පාරලෙය වනයේට ගියේයි. ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න නිසා බුදුහාමුදුරෝ අත්හැරලා දාලා ගියා. හැඟීමක්ද නැද්ද? බුදුහාමුදුරන් ලොකු දුකක් වේදනාවක් මගේ ගෝලෙමි ගහ ගන්නවා. හැඟීමක් දැනීමක් නෙවෙයිද? බුදුහාමුදුරට හැඟීම් දැනීම් තියෙනවා. අපිටත් හැඟීම් දැනීම් තියෙනවා. මොකක්ද ඒගොල්ලොන්ගේ යපේ වෙනස? ඒගොල්ලෝ හැඟීම අයිති කරගන්නේ, අපි හැඟීම මගේ හැඟීමක් කරගන්න. හැඟීම අයිති කරගන්න එපා. උපාසකමට හැඟීමක් තියෙනවනේ ඈ ළමයි ගැන. හැඟීමක් තියෙනවනේ, ආදරයක් නෙමෙයි හැඟීමක්. ගෙය ගැන හැඟීමක් තියෙනවනේ, තමන් පිළිබඳව හැඟීමක් තියෙනවනේ, ධර්මය පිළිබඳව හැඟීමක් තියෙනවනේ. ඒ හැඟීමට තියෙන්න අරින්න. ඒ හැඟීම නැති වෙන්නේ නෑ. හැඟීම වෙනස් කරන්න පුළුවන්. වෙනස් වුණාට වැඩ, වෙනස් කරාට වැඩක් වෙන්නේ නෑ. ආයේ හැඟීම එනවා. ඔබට කරන්න පුළුවන් එකම දේ තමයි හැඟීමට හැඟීමේ පාඩුවේ තියෙන්න දෙන්න. ඒක අයිතියට ගන්න යන්න එපා. නෑ වේදනාවක් අවුත් මොකද කරන්නේ? වේදනාවට ඕන වකුලක් කරගන්න ඇරලා මං ජොලිය මොකක් කරේ මගේ වැඩක් කරගන්නවා. දැන් උපාසකම් මට මතක් වෙනව දුව. මොකද කරත් හැඟීමක් එනවා. දැන් මොකද කරේ? ඈ? එතන ඒකන මතක් වෙන්න ඇරලා අපි වැඩක් අපි කරගන්නවා. එහෙම ඉන්න බැරියයි. අපි ඒක අයිතියට ගන්න නිසා. ඒක අයිතියට ගන්න නිසා තරහක් ආවම අපිට ඒ තරහ තුල ඉන්න බැරියයි. අපේ නිසා. දැන් ඕගොල්ලෝ කිමිදුම් කට්ටලයක් දාගෙන වතුරට බැස්සොත් වතුරේට ඉන්න පුළුවන් නේ ඕන තරම් වෙලා? වතුරේට ඉන්න බැරි වෙන්නේ ඇයි? කිමිදුම් කට්ටලයක් නැති නිසා. ඒ කියන්නේ අර වතුරත් එක්ක සම්බන්ධ වුණොත් ඉවරයි. සම්බන්ධ වුණේ නැත්තම් වතුරේ කොච්චර බහලා හිටියත් කමක්. රහතන් වහන්සේලා රාගය තුල කිඳා බැස සිටිනවා, ද්වේෂය තුල කිඳා බැස සිටිනවා, මෝහය තුල කිඳා බැස සිටිනවා. නමුත් ඒ සිසිවකට ඇලීමක් නැතිව යථා සංකාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමං ඒව තත්තේව. මේ කියන්නේ මොකද්ද? මේ නෙළුම් මල මඩේ පිපිලා නෙළුම් මල මඩෙන්ම ඉහළට මතුවෙලා මඩ ගාව ගන්න තුරු ඉන්නවා. නෙළුම් මල තියෙන්නේ කොහෙද? මඩේ. එහෙනම් බුදුහාමුදුරුවෝ ඉන්නේ කොහෙද? මඩේ. ඒ මඩ ගෑවෙනවද? නැහැ. හැඟීම් දැනීම් නවත්තන්න බෑ ලෝකෙ කාටවත්. මිනිස්සෙක් නම් ඒවා ඉබේටම එනවා. ඒවා ස්නායු පද්ධතියේ තමන්ගේ මොළයේ රසායනික පද්ධතියේ ක්‍රියාකාරීත්වයක් පමණයි. ඒව ඔබට නවත්තන්න වෙන්නේ නැහැ කවදාවත්. ආවේගය ක්‍රියා ඒක තමන්ගේ ඇතුලේ තියෙන එක. බය වෙන එක නැති වෙනවද? දැන් මම අහන රහතන් වහන්සේ බයද නැද්ද? බයද? රහතන් වහන්සේ බය නැත්තම් වාහනයක් ඉස්සරහට එනකොට අයින් වෙනවද නැද්ද? බය නැත්තම් ඉන්නව ඔහේ හැප්පෙන්නේ නැහැ. රහතන් වහන්සේ එමින් ඉන්නවද? අයින් වෙනවා. එහෙනම් රහතන් වහන්සේට බය තියෙනවද? ඔව්. රහතන් වහන්සේට බය තියෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ, රහතන් වහන්සේට බය තියෙනවද? ඔව් තියෙනවා. බයට බැඳීමක් අයිතියක් නැතිව. කාටද බය තියෙන්නේ? රහතන් වහන්සේටද? නෑ, බය තියෙනවා. බය වෙනම තියෙනවා, රහතන් වහන්සේ වෙනම ඉන්නවා. දැන් අපි ඇතුලේ තමයි බය තියෙන්නේ. රහතන් වහන්සේගේ බය වෙනම තියෙනවා, රහත් බව වෙනම තියෙනවා.
රාගය වෙනම තියෙනවා, රහත් බව වෙනම තියෙනවා. ඒ දෙක සම්බන්ධ වෙන්නේ ඕගොල්ලෝගේ ඔක්කොම කලවම් වෙලා තියෙන්නේ. ඈ දැන් මම අහනවා, මුගලන් මහරහතන් වහන්සේ තුන් මතාවක් බේරෙන්න බැලුවනි, ඒ බේරෙන්න බැලුවේ මොන හැඟීමෙන්ද? බය කිව්වෝ ඕගොල්ලොම බය නෙවෙයි. අපේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයක් තියෙන්න නම් යමක හැඟීමක් දැවීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සෙක් නම් සංවේදී වෙන්න ඕනේ අවශ්‍ය තැන්වල. එතකොට රහත් උනා සංවේදී බව නැද්ද? තියෙනවා. ඒ හැඟීම් දැනීම් තියෙනවා, ඒ වෙනස් වෙලා නැහැ. හැබැයි ඒ වාට තියෙන අයිතිය වෙනස් වෙලා. එතකොට අපි කවදාවත් කියන්නේ රහතන් වහන්සේට බය තියෙනවා කියලා. රහතන් වහන්සේට බය නැහැ. මම මේ කිව්වේ ඕගොල්ලන්ට බය කියන්නේ වෙනම එකක්, රහත් බව කියන්නේ වෙනම එකක්. රහතන් වහන්සේට බය නැහැ. ඒත් බය තියෙනවා. බය තියෙනවා. රහතන් වහන්සේට නෙවෙයි තියෙන්නේ. ඒක ඉබේ සිද්ධ වෙන අනිච්චානුග ක්‍රියාවක්. අපේ බය අනිච්චානුග ක්‍රියාවක් නෙවෙයි. අපේ බය ඉච්ඡානුග. අපි හිතලා ගන්න බය. අයිමනෝ හැපෙන්නේ නැහැ. ඔව්. ඒ වුණාට උන්වහන්සේගේ අයිතිය නැහැ. ඉබේ ශරීරේ ක්‍රියාත්මක වෙනවා. අපි මෙහෙම අත මෙහෙම කරාම ඇහැ වැහෙනවද නැද්ද? ඒ වැහෙන මොකක් නිසාද? ඒ බය. රහතන් වහන්සේටත් තියෙන රහතන් නාමයට කියලා මෙහෙම කරාම ඇහැ වැහෙනවද නැද්ද? ඒක රහතන් වහන්සේ හිතලා කරන එකක් නෙවෙයි. ඒක ඇඟේ හැටි. ඒක ඇඟේ හැටි. මොලෙන් කරන දෙයක් ඒක. මේ මොලේ අයිතිය තියෙන තාක්කල්, මොලේ අරන් මොලේ තියෙන තාක්කල් අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙන. සුචිරෝම කරලෝම ඇවිල්ලා බුදුහාමුදුරන් ඇඟේ මෙහෙම ගහන ඇඟට යක්ෂයෙක් මෙහෙම උල් කටු වගේ තියෙන බුදුහාමුදුර පස්සට යන ආයි ගහනවා. පස්සට යන බුදුහාමුදුර ගහනවා, ඇයි බයද? බය නෑ උඹේ මේ ලොම් ගෑවෙනකොට අප්‍රසන්නයි. නෑ හැඟීමක් දැනද්ද අප්‍රසන්න බව? බුදුහාමුදුරන්ටත් තියෙන හැඟීම්. හැඟීම් නැති පීඩිසියක් වෙන්න බෑ කාටවත්. එහෙනම් මැරෙන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? හැබැයි මං අහනවා පරිණිරවාණයටපත් වුණාට පස්සේ හැඟීමක් තියෙනවද? නැහැ. පරිණිරවාණයටපත් වුණාට පස්සේ හැඟීමක් නැහැ. පරිණිරවාණයටපත් වෙනකන් එයා ඉන්නේ මේ මොලේ කියන ගුහාව ඇතුලේ. මේ මොලේ කියන ගුහාවේ හැඟීම් දැනීම් තියෙනවද නැද්ද? ඇහැට පේනවා, කනට ඇහෙනවා, නහයට ගඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ඇඟට පහස දැනෙනවා, මොළයට හැඟීම් දැනීම් දැනෙනවා, මතක් වීම සහ හැඟීම් දැනීම් දැනෙනවා. එතකොට මේ හැඟීම් දැනීම් කියන ඒවා නවත්තන්න බැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ රහකාශ මහරහතන් වහන්සේ සිවුර ඉල්ලගත්තා. බුදුහාමුදුරන්ගේ සිවුර බර නිසා. බුදුහාමුදුරන්ට බව බරයි. මහාකාශ්‍යපට ලස්සන සිවුරක්. ලස්සන සිවුරක් හම්බෙලා නේද කාශ්‍යප කියලා අහනවා. ස්වාමීන් වහන්සේලා පූජ කරන්නද? එතකොට ඔබට සිද්ධ වෙනවනේ මේ රළු සිවුර දරා ගන්න. කමක් නැහැ, මම කැමති ඔබ වහන්සේගේ රළු සිවුර දරා ගන්න කියලා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ දෙනවා. බුදුහාමුදුර මේ ඕනකමට තමයි අහන්නේ. දැන් අහ කෙනෙක් බලන බුදුහාමුදුරන්ට ආසාව තියෙනවද? බුදුහාමුදුරන්ට ආසාව තියෙනවා. වෙන් වෙලා අයිතිය නැතිව මං අහනවා ඕගොල්ලෝ බුදුහාමුදුරන්ට දාන බෙදන් දෙනවා, පරිප්පු සම්බෝල මුකුණු වෙන්න තම්බල අරගෙන එනවා. බුදුහාමුදුර සමහර ඒවාට අතවහනවද නැද්ද? සමහර ඒවාට අතවහනවා. ඇයි ඒ? උන්වහන්සේගේ කැමැත්ත අකමැත්ත නිසා. ඒ කියන්නේ හැඟීමක් නැද්ද? මුකුණු වෙන්න වලට උන්වහන්සේ කැමැති. පරිප්පට අකමැති. ඒක රහත් උනත් ඒක එහෙමම තමයි. පැහැදිලිද කියන්නේ? දැන් මාතරහාඳුරු මාතරනේ. ඉතින් කොළඹ කෑම කන්න කැමති නෑ. මාතරට තුන පහ දාපු කෑම තමයි කන්න කැමති. ස්පැගටි වගේ හදලා දුන්නොත් එහෙම නියම් මුණ දෙක කරගෙන කන්නේ. මැකරෝනි ස්පැගටි ඒවට කැමති නෑ. ඇයි ඒ? ඒ පැත්තේ ප්‍රශ්නයක්. දැන් මම කැමති නෑ ඔය තුන පහ වඩක් දාලා අර මෙන්න තියෙන දේල් පොලොස් ඕවට කැමති නෑ එච්චර. ඔබ ඔස්මන්ියක ඕවට කැමති නෑ. මං අහන්නේ අපි දෙන්නම රහත් වුණාට පස්සේ ඕව වෙනස් වෙනවද? නෑ, ඒව එහෙමම තමයි. ඒවට කියන්නේ හැඟීම් දැනීම්.
කිසි කෙනෙක් හැඟීම් දැනීම් නැති කෙනෙක් බවට පත් වෙන්න එපා. එහෙම වෙන්න බෑ. පිස්සු මිනිස්සුන්ට තමයි, පිස්සු හඳුනනවා තමයි හැඟීම් දැනීම් නැති වෙන්නේ. කාට හරි රාගය ඇති වෙන්නේ නැත්තම් පිස්සුද නැද්ද? පිස්සු. ඔබකට කවුරු හරි රාගයට බැඳීමක් නැත්තම් රාගං මාන්සිකිති. රාගය නැත්තම් පිස්සේ. රාගයට බැඳීමක් නැත්තම් දැන් මොන පටලව ගන්නව මන් දන්නව මම පටලවල තියලා යනවා මාතර හමුදුර ලියන්නත් මං ගිහ අදදී මම පටලවනවා කියලා ටිකක් මං කියන්නව මාතෘකාව නෙවෙයි මම කියන්නාවේ අද ශුන්‍යත්වය නිර්වාණය සහ බුද්ධත්වය ඒක සංකීර්ණ වැඩි ඒ නිසා මම අර ශුන්‍යත්වයේ තියෙන ප්‍රභේද තුනක් තමයි කතා කරන්නේ මම මේ කියන්නේ බ්‍රහතන් වහන්සේ කියන කෙනා අවබෝධය ලැබපු කෙනාට හැඟීම් දැනීම් නැත්තේ නෑ. ඔබ ඔබගේ හැඟීම් දැනීම් පිළිබඳව බය වෙන්න එපා. ආසාවක් ආවට හංගන්න යන්න එපා. ඒක ඒකේ හැටි. ඒක මොකද්ද ඒකේ? ෆෑන් එක කරගෙනවද නැද්ද? ඒක මොකද්ද? ඒකේ හැටිනේ. ඒක කරගෙන අරින්න. අයිති කරගන්න යන්න එපා. කරකවන්න යන්න එපා. කරකේවි. ඔව් මතකයි ඒකනේ දැන් යශෝදරා චිත්‍රපටිය කියලා බලන්න යශෝදරා කකුල් දෙක බදාගෙන අඬනවා බුදුහාඳුර කියනවා අතහැර ඉඳහින්න නැත්නම් එයාගේ පපුව බැල මැරෙවි බුදුහාඳුරම ඉඹ එකම එක්කෙනා යශෝදරා නෝනට ඉඹින්න ඉඳහැරුවා දැන් නෝනට ඉඹින්න ඇරියොත් එහෙම මිනිස්සු මොනවා කියාවිද නේද බලකො දැන් ළඟටවත් එන්නේ නැහැ පිරිත්තුල් පඳින්නෙත් නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ බුදුහාමුදුරුවෝ අල්ලු අල්ලු එකම එක්කෙනා කවුද යසෝදරා එහෙනම් දැන් යසෝදරාවෝ මේ පිරිත්තුල් පඳින්නෙත් නැහැ එහෙම වෙන්න ඕනේ නැහැ මිනිස්සු මොනව හිතුවත් කමක් නැහැ දකින්න ඕ දකින්න කැමති වුණා මහා ප්‍රජාපතිය රහත් වෙනියා ඒ වුණාට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ ශරීරය පුංචි කාලේ මං අත ගෑවා මම දැක්කා මම කැමති ඔබ වහන්සේගේ සිරුර දකින්න යලිතතාවක් බුදුහාමුදුරුවෝ සිවුරයින් කරා අන්දන අන්දන පිටි සිවුර ඉවත් කළා මහා ප්‍රජාපති ගෞතමීගේ අවසන් කැමැත්ත රහත් ternaryන් වහන්සේගේ අවසන් කැමැත්ත මොකද්ද බුදු සිරුර දකින්න තමන්ගේ පුතාගේ හැඟීම තාම නැද්ද හැඟීම් නැත්තේ නෑ දැනීම් නැත්තේ නැහැ. ඒවට අයිතිය පමණයි නැත්තේ. ශුන්‍යත යනු තෘප්තිමත් බවක් මුකුත් නැති බවක් නෙවෙයි ඔක්කොම තියෙන බවක්. හැබැයි අයිතිය පමණක් නැති බවක්. මොකක් පමණක් නැති බවක්ද? ඒත් ඔයගොල්ලෝ හිතන්නේ ඔළුවේ සිතුවිලි නැති බවක්නේ. ඒක තාවකාලිකයි. ඔළුවේ සිතුවිලි තියෙන රහතන් වහන්සේට බුදුහාමුදුරන්ටත් තියෙනවා කොහොමද නැත්නම් එදිනදා වැඩ කරගන්නේ ටොයිලට් ගිහාම අමතක වෙවි එළියට එන්න ඕතන් අමතක වෙවි එහෙම නැහැ උන්වහන්සේලාට සිතුවිලි තියෙනවා උන්වහන්සේලා ගැන හිතනවා ඒ ගැන අවබෝධයෙන් ඉන්නේ ඒක ජාතක කතා කියන්නේ පරණ අතීත සිදුවීම් කියලානේ කියන්නේ උන්වහන්සේලා පරණ මතකයන් තිබ්බද නැද්ද තිබ්බා පරණ ගිහි කාලේ වෙච්ච දේවල් කිව්වෙන්ද කිව්වද නැද්ද රහත් ternaryන් වහන්සේලා කියලා තියෙන මම මෙච්චර ප්‍රමාණයක් මිනිස්සුත් එක්ක හිටියා. ඒව කියනකොට ඒ හිටපු විදිය මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. හැබැයි ඒ පිළිබඳව අයිතියක් නැහැ. පෙර ආත්මවල විතර නෙවෙයි අම්බපාලේට ඒ ආත්මේව කීයක් අද්දකින් මතකද? ලක්ෂ ගාණක් මිනිසුත් එක්ක හිටියානේ. නේ? ආ ඒක නිසා ඔබ බය වෙන්න එපා ඔබේ හැඟීම් ගැන. අද මම මේ වෙසක් පොයේ ඔබට මතක් කළේ මෙතන ඉන්න බොහෝ දෙනා හැඟීම් දැනීම් වලට බය බව මට තේරෙනවා. ඕගොල්ලෝ ප්‍රකාශ කරන්න බයයි දැනෙන දැනීම හංගන්නමයි උත්සාහ කරන්නේ. ඒකයි අත ඉස්සුවේ නැති ගොඩක් අය. ඒ නිසා හංගන්න එපා දැනෙන දැනීම් ප්‍රකාශ කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවට අයිතියක් නැතුව ඉන්න උත්සාහ කරන්න. දැන් ලොකු දෙයක් කිව්වේ. එතකොට තමයි කීනම් පුරාණං නවන් නත්ති සම්භවං විරත් චිත්ත ආයති කේ බවස්මි කීනම් පුරාණ මොනවද ශීන වෙන්නේ පරණ ඒවේ අයිතිය ශීන වෙනවා
නැවතත් අලුතෙන් අයිතියක් ගොඩ නැගෙන්නේ නැහැ. තේ කීන බීජා, ඒ බීජ හෙවත් අයිතිය නැමැති බීජ ශේකල රහතන් වහන්සේලා නිබ්බන් තීරායතයන් පදීපෝ පහන නිවුන වගේ නිවිල යන උන්වහන්සේ නිවිලා ඉන්නේ. ඒකට හේතුව කිසිම අයිතියක් නැහැ. සුභාදහමට සුභාදහමේ පාඩුවේ තියෙනවා. ඊරට පාඩුවේ පා යන දෙනවා, බහැල යන දෙනවා. ගඟට පාඩුවේ ගලාගෙන එන්න දෙනවා, යන්න දෙනවා. මල් වලට පිපෙන්න දෙනවා. මං ඉන්නම් මගේ පාඩුවේ. අන්න එලෙස නිවි යන්න, සැනසෙන්න, හැඟීම් දැනීම් වලට අයිතියක් නොමැතිව උතුම් මොන නිර්වාණ සුවයෙන් සැනසෙන්න මේ වෙසක් පොය දවසේ හැම දිනාටම භාග්‍ය උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.